ක වසනන්තරා්‍රයකමට ප්‍රර්ථනා කරන ගොරක දඩමස් කරන පිරිමි ගැහැනුම් කරන සත්‍ය අසත්‍ය කරන සමාජමාධ්‍ය අවසන්තීරණය. මේ පිළිඳව මේ වෙන කොඩත් සමාජයේ බරපතල සාකච්ඡාවක් තියන සංවාධයක් තේනවා. සමාජ මාධ්‍ය භහවිතාව තුළ ජනමත සකස්කිරීම ඒවගේම තමයි අනෙක් පැත්තෙන් මතය නිර්මාණය කිරීම. එස්සිියල්ලත් එක් සමහරවෙලාවට රටයන ගමනේ දිශානතිය වෙනස් කිරීම වෙන වෙනුත්. මේ වනකොට තොර තෝංචියයක් නැතුව පාලනයකින් තොරව ක්‍රියාත්මක වන සමාජබාධ්‍යය ප්‍රබල බලපෑ මක් කල්ල කරනවා. එනිසාම පහුගේ කාලසීමවත් තුළ යම් යම් මත රට තුළ නිර්මාණය වෙනවාිදැක්කා. මේ එක් තැනකදී රටේ ඉදිරි ගමන වෙන වෙනත් අනාගත පරපුරට ඉතිරිවර රටක් පිළි බඳවන සංකල්පයේදිත්. යම් තැනකදී අභියෝගයක් වෙලා තියෙන නිසා අපිල සූදානම් තීරණෙන් කොන්දේසි විරහිත ප්‍රශ් රීමක්කාආ රම්භ කරන්න සමාජ මාධ්‍යත් එක්ක රට යන ගමන. මද න සන්ද ඒව සුදුසු ැන ට හම ගෞර වෙන් රාද ර ිට ර හත්තුමන් පාලිමෙන්ට මන්තීම හචර ර ඒ මන් ත පිළිබඳවත් මති භාවිතාව පිළිබඳවත් ගැබුර හැරීමක් ේන. වගේමතමයි ර්ථකය පිළිබඳවත් නිවරදි කියවේ මක්තියෙන.ඒ වගේමතමයි පහුගේ කාලසසිීමමාතතුරටක් වැඩිපුර සාකච්ඡාවට බඳුුණුුණු යලියලිත් මතුවමින් යටයමින් මතුවෙමින් තියෙන පරිසරේ පිළිබඳව වන සාකච්ඡාවේදීත්. එතුමට ගැපුර හැරරි මක්තියෙනවා විටක තුවා ධ්‍ය පරිසරධ කාරයගර සහපතුවරයි ේද ප්‍රියාත්මක කිරීම ප්‍රියාත්මක වීම තුළ. එනිසා එතුමත්්‍ය කපිටද මේ සාකච්ඡාවේ ගැඹුරුකට යන්න හැකාව ලැබේවිී අනෙක් පැත්තිං මෙ සියල්ල එක්. කමිටුවේ භාවිතාව සම්බන්ධයනොත් යම් තැනෙද ප්‍රශ්ගත තයනක් තියෙනවා ඒතමයි පොදු පුරවසියන් විදිහට ඔබට තියෙනවා. කෝප්කමිටුවේ පහුගේ කාලසීමාව තුළ කරපු යම් යම් නිර්දේශයන්, ම්යම් යිතිකරීමා සරීමාවන් වුවට පුද්ගලය යමු කලළ යුතුයි කර යෝජනාව මෙ වකට ක්‍රියාත්ම වෙලාත් තියෙනනාවත කෝප් කමටුවෙන් අපේක්ෂා කරපු ඉලක්කයකට එමනත්තං අපේක්ෂා කරපු දිශාවකට රටාරගෙනන පුුව වෙත් තියෙනවාද ඒ ැෙනත් අපිතා කරමු ම බොම ගුරුවෙන් බතුමාගින් ආරම්බයේදීම ප්‍රවිශ්ටයකටම කැමති මහාචාරතුමා මේ ඔබතුමාගින් බලාපොරොත්වයෙන රැංඟ සමාජමාධ්‍යී භාවිතාව. රටසාහ සමාජ මාධ්‍ය භාවිතා අනෙක් පැතිම් පපුර වැසියා මේ තුන තුන් තැනක තියාගෙන එක ගමනක්ගපු රටක් තියෙනෝද. මං කැමති ඉතිරින් පටන් ගන්න මමට ඒක මට තේර නානම් ඔබතුමා අහන ප්‍රශ්නයක යන්න ඇතටම මේ සමාජමාධ්‍ය කියනයක රටේම නියෝජනයක් විදිහර තමයි මතු වෙන්නේ සමාජමාධ්‍ය කියන්නේ අර ඇත්ත සමාජය ඇතුළේ තියෙන තත්ත්වේම තවය පැතිකඩක් විදිහට ගන්න පුළුවන්. ඇත්තටම දසුන් මෙතන ප්‍රශ්නය තියෙන්නේ මේ ඩිගිටෙල් අවකාශය කියන එක. අපි හරියට තේරුම් ගන්නවාද කියන එකයි. ඔබ ඉප දෙෙන කාේ නැත්තන්ම් ඔබට වඩහුගක් ඉසර මම ඉපදෙන කාලේ අපේ ලෝකයේ අපේ සමාජය තිබුණු තත්ත්වය ඇත්තට අපි පිසිකල් ස්පේස් එකක් නැත්තං බොහොම බෞතික අවකාශයක් ඇතුලේ අපි හිටියේ . එතුකොට අද වෙනකොට ලෝක තත්වය මේ ඩිජිටල් අවකාශය කියන එක සම්බන්ධව විශේෂ තේරුම් කර ගැනීම අවශ්‍යයෙනවා. දැන් දේශපාලඥයෙක් විදිහයට මම. මගේ බෞතික අවකාශය පිසිකල් එක්සිිස්ටන්ස් එක බෞතික පිහිටීම මමා දෙන්න මොනවාද යන්න කොහොමද යන්න මොකේද ආදිය ගැන පමණක් කල්පනා කකරොත්. මගේ ඩිජිටල් පිහිටීම ගැන්න නොසලකා හැරියොත් මම දේශපාලනය පිදට ඉතා අසාර්ථ වෙනු. ඕනෑමකි දේශපාලඥයක අසාර්ථක වෙනවා. ඕනෑම කම්පැනියක් අසාර්ථක වෙනවා. ඕනෑම රාජ්‍ය එක නොසල හැරරියොත් බරපතර ගැටු මෝට ඇරු. ඉති එනිසාම මේ ඩිජිටල් අවකාශය කියන එක අද අපේ ලෝක දේශපාලන සමාජ තත්ත්වය තුළ විශාල භූමිකාවක් අත්පත් කරගෙන න්නවා. ති ඒ නිසා මේ සමාජ මාධ්‍ය කියන එක මේ ඩිජිටෙල් අවකාශයේ එක ක්‍රියාදාමයක් එක මැදිහත්වීමක් විදියට අපි තේරුම් කරගන්න ොන නිසා පළවෙනිම ප්‍රශ්නය තමයි. අපි මේ ඩිජිටෙල් අවකාශය කියන එක තේරුම් ගන්නවද. මේක පලායන්න බෑඇත්තටම අපි කියන පොෝත් ඉන්ඩස්ට්‍රිය රියෝලූෂන් එකට ගැට ගැහිලා තියරන්නේ දැන්. එනිසා මේක ලොක ඉතිහාසේ ඉන්ඩස්ට්‍රිය රෝලූෂන්ස් අතර අලුත්තත්වකට අපි ඇවිල් තිරෝ. ඒ අලුත්වේ පිළිබඳ බුතුමාල නියෝචනය එකන ආ්ඩුවට නිර්දි කියවීමක්ටය නද මේ චර්තයනත් මතුවවා. මම හිතන්නේ දැ මෙහෙමයිද මේක ආණ්ඩුව කියලා කියන්නේ අපි. අපි ප්‍රතිපත්තියක් විදිට අණ්ඩුව මේක හොඳට තේරුම් ගරන් තියෙන්නේ. ඒක කියන්නේ අපි විශ්වාස කරනවා මේ සමාජය ඇතුළේ ඒ ඩිජිටෙල් අවකාශය තුළ තමයි අපේ සමාජයේ අද අදහස් දෝලනය වෙන්නේ. තියනිසා ඒක දැන් ඉස්සර උදේට පත්තරේ බ රෑට රූපවාහිනයෙන් බලලා තමයි නිවුස් දැනගත්තේ. අද උදේට පත්තරේ බලන්නත් නැතුව රෑට ප්‍රවෘති බලන්නෙත් නැතුව. අනිත් හැම මොහොතකම ප්‍රවෘති අලුත්වෙන අවකාශයක් අතේතියාගට තමයි හැමදිනාාව යන්නේ. ඉනිසා තමන්ගේ අතේ තියන බෑක්කේ තියනෙන පුංචි උපකරණයක් විසින් තමන්ව මේ අවකාශය ඇතුළේ ස්ථානගත කරලා තියෙන්න්නේ. අද අපි ගමනක් යනකොට පස්ස එක අමතක වනාට වඩා බරපතල බලපෑමක් සිදුවෙනවා ෆෝර් ගමතකුණුන්. ඇයිහෙම වෙන්නේ. ID ID cardඩ එක හොරකංකරගන ගයාාට වඩා කලබල වෙඩිට තියෙනවා ෆෝර්් එක කවුහර හොරංකරගන ගියෝ. එකන් තමගේ නම්බස් ික නැතිවුනොද. එක තේරුම තමයි අපි මේ ඩිජිටල් අවකාශ ඇතුළේ ඩිජිටල්ක්ෂටන් එක. නැතන් ඩිජිටෙල් මය පැවැත්මක් අලුතින් හදාගෙන තියෙනවා. මෙන්න මේ පැවැත්ම ගැන අපි සංවේදීද කියන එක තමයි වැදගත් ප්‍රශ්නය. මම හිතන්නේ අපි ආණ්ඩුවක් විදිට මේ ගැන සංවේදී. ඒවගේ අපි දන්නවාක බරපතල විදිහකට අර වාරණය කරන්න පුළුවන් එකක් කියලා අපි විශ්වාස කරන්න. හැබැයි දැ වාරණය නොකලට සමහර වෙලාවට සමහර රාජ්්‍යයන්. සමාජමාත්‍ය භාවිතාව සමාජමාදය සීමාව ඉක්මවා යන තැනකදේ යම් සීමාවන් පනවටයුතු කනවා දැි න කාරනයක් ව චත රත්ව දයි. සමාජමාධ්‍යය ආරම්මේදී මාධ්‍යය තුළ විකාශෂ විච්චදේවල්තමයි ප්‍රෘති විදිර සමාජමාදය පලවෙන්න හැබයි මේ වෙනකොට අපට මේමහො වනිකුත්වන්න වෙලාතින. සමාජමාධ්‍යය යනදවල් ප්‍රෘත්ති විදිහයට නාලික විකාශකන්තනට පරිවර්තන වෙලා යෙන. එතන දී අවශ්‍ය වෙන්නත් දොබතුමා ලෝයක කියන වාරණයක් හරි සීමකිරීමක් හරි අවශ්‍ය වෙන්නද රට ඉදිරි ගන වෙනුවේ. නැ එහෙම සීමක් කරන්න පුළුවන්දගෙනක තමයි ප්‍රශ්න ඇතර මේක ඇත් දසුන්න අපි කියනවා. පෝස් තෘත් ඒරා කියලා ඒ කියන්නේ දැන් පශ්චාත් සත්‍යය අවධයක් කියලා ශාස්ත්‍රී වශයන කියන්නේ දැන් ඉස්සර තිබුණ සත්‍යය කියල එකක් අපි හිතුවොත් එහෙම මහනුවර දළදා මාලිකව පිහිටා තිබේ කියන්නේ එක සත්ත්‍යයක් විදිට පිළිගන්නව එක එක සිදුුවීමක් ඒ වගේ අපි නිශ්චිත සත්‍යය කියල ජාතියක් එක්ක තමයි ගණදුන කරමින් හිටිය. දැන් අපි ගමන් කරමින් ඉන්නේ එහෙම ඒ සත්‍යය කියන එක බොහොම ඇග්‍රිමට් එකක්ේ කියන්නේ එක ඇත්තටම එකඟතාවක් ඇතුළ තියන්නේ එනිසා ඒවාගේ සත්ත්‍යය ගොඩක් හදන්න පුළුවන් ඒවගේම සමහර සිදුවීම් ඩිජිටල් අවකාශය තුළ වෙනස් කරන්න පුළුවන් අලුත් කරන්න පුුවන් වෙන තැනකට ගෙනියන්න පුළුවන් එනිසාර පර එදියේ සත්‍යය කියල දෙයක් තියෙනවා නම් ඒක අපි දැනගන්නවා කියන මතේෙන් දැන් වෙනස් වෙලා තියන. නිසා අපි ඔක්කොමලා මේ ඇත්තනම කියන්නේ ඇ යම් කිසි දෙයක් ක්‍රියාත් ඉස්සර හිටියේ වෙන කණ්ඩායමක් විසි ප්‍රවෘතිය නිෂ්පාදනය කරනු අපි පරිභෝජනය කරවා. දැ හැම දෙනාම නිෂ්පාදනය කරන හැම දෙනාම් පරිභෝජනය කරනවා. ඒක ඒවෙන්නන්නේ ඔබාර ඉසල කිවේ ඉස්සර. මේ මේ මාධ්‍ය්‍රාන මාධ්‍යය ඇතුළි තමයි ප්‍රෞෘති හදන්නේ ඒව සමාජ මාධ්‍යයට යනවා දැන් එහෙම නෙමේ වෙන්න කෙලා. ඒ කියන්නේ ඉස්සර ඒ සත්‍යය නැත්තන්ඒ ප්‍රවෘර්තිමේ වටිනාගම නිෂ්පාධනය කරන කණ්ඩායමක් හිටිය. පරිභෝජනය කරන කණ්ඩායමක් හිටිය. දැන් අපි ඔක්කොමලා නි්පාදනය කර ඔක්කොමල පරිභෝජනය කරනකතමයි වෙනස් තත්වයක්. එතකොට ඒ නිසා තමයි මේකෙතියන බරපතලකමත්. මේක යන විශේෂත්යක් දෙක තියනන්නේ ොදෙ ඔන්න ොනේ තමයි ගැලූ මතුව වන්න මජරතු ද. අපි මේ වෙනකොටත් කතාපහටලක් වෙන කතා කරන පරිසිරය පිළිබඳ සංවධි කාරණාව. එක ඊට පස්සේ එතනම්පිට ආදුව මොනවද කළේ කිය කාරය සබන්ධයෙන් හරි සෆේල් කියන තැනට හරි මාජ මතය නිර්මාණය කරන්නේ අ හැම තැනම නිෂ්පාධනයවීමහ හැම කෙනා පරිබෝජන කිරීම සම්බන්ධ වන කාරණාව. චීනය තමන්ට මන්‍ය වූ අන්‍යතාවයක් එක්. වැැසියටටත් ඒය ස ාජමත භාවිතාව ඉඩකල කඩ ලාදලතිය හැබයි රටේ ඉස්සර හටයන ගමනට බාදාවක් නොවෙන විතිට තාමත්චීය සමහන්ඩු තුල ක්‍රාමක වන වාධ පිළිවෙට. උන් යම්තනකද පෙරල දෙන්නේ දෙවෝල දේවල් විකෘති කරන්නට දෙන්න රටයන ගමට බාාවක් ඇැන්වලට ඉටකට දෙෙන්නෙන්නේ හැයි අපේරට එහමතක අවශ්‍යාවයක් නිර්ණ ද මම හිතන්නේ එහෙම රට කියන්නම දසුන්. අවුරුදු හැත්තෑාවක් විතර වෙනම ප්‍රජාතන්ත්‍රීය සංස්කෘතියක් ඇතුළේ හැදිච්ච රටක් ඒ නිසා ඒක අපිට චීනෙත් එක්ක එවිදිහට සම්බන්ධ කරන්න බැහැ පලවෙනි එක දෙවැනික ඇත්තටම මම හිතන්නේ මේ දැංගවේ ඔය අපි ආණ්ඩු පැත්තෙන් කරන්න ඕන දේ තමයි මේ මේ අලුත් තත්ත්වය හරියට තේරුම් අරගෙන මේකට ඒ ගැලපෙන ආකාරයෙන් මැදිහත්වීම තාම වැදගත්කාරන්න මැදිහත්වම කෙන කාරය බුතු මාර්ථගන්වන්නන කොමද. ඇ උදාහරයයක්ද රබෝ කිව දන් රිසරය සම්බන්ධව කරන සාකච්ඡාව මේ පරිසර සාකච්ඡාවේ අපි ආණ්ඩුව විදිහට සිටියයුත්තේ පරිසිීවින් එඩ එක නෙමේ අපි සාකච්චාව ඇතුලින් ඕන්නනද ඒක තමයි මෙතන පශ්න තියන ද සමහර අප ආණ්ඩුව පරිසරය කරන කණ්ඩය බලායින්න ොන ඒයට යෝජනා කරන්නේ බොහොම විවෘර්තයින අපහම ප්‍රශ්යක් නෑ. ඒ ෝජා කරන්න මත්ව රිර ගැන වැඩකරලාති නැ කෙනෙක්විදිට ඒ ප්‍රෝක්ටි නැත්තන් ඉදිරිගාමී වැඩසටහන් ආණ්ඩුවේ අයට කරන්න පුළුවන් ඉසර හටකිට එතකොට ය සමහර විවේශන පැත්තකට යන දැන් උදාහරයකට සරල උදාහරය අද මට සබන් බුතුමයි කියපු කාරනාවත්ය කෙනකුට හිදෙන්න්න පුළුවන් චර්තයරත්ත්තුත. ඒ කියන්නේ ප්‍රශ් නිර්මාණය වන කොට ආ්ු අදාල පරශ ේ ප ර ීමක් නදික රනය සම්න්ධ නෑ මහ ප්‍රශ්න වල දහමතයෙනවල ඒෙක වැරදන්නීමේ මහ ප්‍රශ්නලද අපි පරිසර සාධකයකති පරිසරය දැන් අපේ තියන පරිසරා අධිකාරයේ පරිසර ආයතන වේගෙන් ඉදිරියට ගිල්ලා ඒ ප්‍රශ්නය ආමන්ත්‍රනය කරල එක අත් කරගන්න න. ප්‍ර්න වැරදිතත්වේ. එතකොටඒ ප්‍රශ්න තරයේ නිමා වවා දැන් සරල උදහරණය. අද මම දැක්කා පේරදි විශ්වවිද්‍යාල ම විශ්වවිද්‍යාල අර. අපේ සරච්චන්ද්‍ර එනිිහා රංග පිට හරිිය තියන විශල ගක්ති වුණ මගක මාර් ගහ මංහිතන්න ඒ වැටු නමම් මේ ලගද යනකොට මන්දක් මේ ඒක එක්කෝ පයිසට ගිල් වැටුන එහමනැත්තන් හොලඟට වැටුන ොකක් කරුණ. ඒ නිසා ඒ කපයිවත් කරනයි කියලා මගේ අදහසම ඔ පත යනකට ට එකක් ැනුුණ. දැන් අද මන්දැක්කා සමාජ මාධදය දිගට හරහට මේ ගහ කැපුව කියලා ගහන. ද මොකද කරන්නව විශවවි්‍යල බලධාරින් කරන්න ඕනදේ තම. මේක ඉදිරියට ඇවිල්ලා. මේක ගැන ඇත්ත කතාව කියන්න ඕන අන්න එතනදී. දැ ඒක දැන් ඒක කියන්න නැතිතාකල් මකගේ තේරෙන ගුල්ු කල්පනර මේ මොන විකාරයද මේ කවරුද දෙැක්ක ගහ වැටුන අපි මේක දන්නවානි කලා ටෘත් කියන එක ඒගොල් අර පරණවිදි හිතේ තියාගෙන තම තන් වැඩකරනෙන න ෝදැන් එතන චර්තරත්මත්පයක් දැග අර ගහ කපල තියෙනවා කියලා කියන කාරණය සම්බන්ධෙන් වන පෝස්ට එක ශාවනකොට ඒ යන වේගන්. ඒ කැප ිනුම හතු ම පදනම්ඹිලායි කියන කියන සප්ති කතාව යන්න ෑනේවේගක් මයි ැට න වෙලා තියෙන්නේ දැන්ඒ විශ්වවිද්‍යාලය කුමන විශ්වවිද්‍යාලය හරි තමන්ගේ ස තමන්ගේ තත්ත්වය කියන සමාජමාධ්‍ය අඩ ව්‍යක් තියනවද කියලා ම දන්න පලවිනනි හුඟක් අයට හෙම නෑ. දෙවැනි එක ඒ ගැන ඉන්ත්‍රස්ට එකක් නෑ. එතකොට වෙන්නේ එතකොට වෙන්න අද අද මංහිතන්නේ විශාල පිරිසක්. මේක දැක්තා. මමත් දැක්ක. මම හොඳටම විශ්වාස කරනු මේ ගහක් කිම විශවවිද්‍යාලි කිසිම කෙනෙක්. ගිල්ල මේ ගහ කපන්න ොලේ කලදත්වයන විශ්දා ඉගෙනගත්ත කවරක්ත් මේ ගහ කපන්නන්නේ යන තත්වත්වේක කුරුත් ග නතු යන මේ තින ත්ව නතිබුණත් පෙරදන අපි ගස් කැපි නහ එම කපන්නේ. බැරිම තැන ගක් වැට නොත් ඒ වැටච් හ ඉත් කිරීම තමයි යව කැපීම ගන්නේ. ඉති මේක හරියට කියන්න ඇති හින්දා. විශවිද්‍යානය එකැනගෙන ඇමරිකා ංගලන්තේ හැමතනන්න මිත්‍රි ඔක්කොමොල. හරිම කසර්නි කවරුද දක්ක කියන ොහොම ආදරයෙන් කරපු ගස්ව පැතිදීම. මේක ගැන කියන හැබයි අ ආයතනයේ ප්‍රමකන එක පෝක් ඒගොල්ල ඉදිරිගාමි විදිහයට ඇවිල්ලා. මේ හොඳ ස්ටේටමට් එකක්දීලා ඇනත්තම් තමන්ගේ මීඩිය ඒ විශවවිදාවල එහමඉන්නවා අදන්න නමඩිය යුනිට්ටක් දාලා. මේක ගැන පොඩි අදහස පල කරාන්න එතනි ඒ ප්‍රශ්නීවර වවා. ඒ කරන්න ඇැති ත්ක් අල්දන් අදැන් පැවිසි අතරක්ගිය. පෑවිසි අතරක් කියයන්න සමාජමමාද්‍ය ශාල්ල වෙලාවා. ඒ පැවිී අතටඒ ගැන ගන දෙනුව බේරිලා දැන්තින් දැ ඊට පස ේටු දෑඇවිල්ලා වෙනගක් කිව්වට එචර සමයිට වැටෙන්නෙත් නැති ඒ නිසා මේවාගේ ප්‍රශ්‍යඇත්තියෙන්. දැන් අනිත් කාරනාව දැ සමහරවෙලාට සමාජමාධ්‍යය භාවිතාව සම්බන්ධයෙන් වන කාරණාව ය සියලු දේවල් නික්මවලලා යනවා. රටේ අනාගතය බාරගන්න ඉන්න කණ්ඩායමට සමාජමාධයෙන් එල්ලුන බලපෑමට සමහර වෙලාවට සමාජමාධ්‍යය භාවිතා කරන්නේ අම්ම තාත්ත වනාට දරුවට දුරකටය ලබාද නවත් ස්කෝල නමේ වසර ද පල්ෙහන්න දුව ුත්වාාවන පහසර දරුවත් ෆේස් බුක් පාච්ි කරන සමාජමාධ්‍ය භවිතා කර හැයි ඒ ෆස්බුක් එක හ සමාජමාධ්‍ය තුළ යෙන අ සත්‍යකාරනා ඔහ ගන්න පුල සතකාරනවක් විටහට සමලට ඔහුගේ ධනාත්මක සිතුලි සසිල රිනාත්මක වෙන්න්න පුළුව එක රටේ අනාගතයට ප්‍රබල විදිට බලපාන්න පුළන්. පෙරීමක් නැතුව පාලනයක් නැතුව මේ සමාජ මාධය තුළ සැරිසරණ සමහර දේවල්. රට යනාගතයට බලපාන්න නැ්ද මාචරද. ඇය රට යනාගතයට බලපානවාද මේකට දසන් හරිම කල්පනාවෙන් තමයි ඔ ඔබ කියන න්‍යාමනණය කළ යුත්තේ. එක කළ යුතුයි. එක නි්‍යාමණයක් අවශ්‍ය තැත්තිමුණුත් දැන් ඉතාම අවිධමත් ඉතාමත්ම වෛරී සහගත්ත සමාජයේ අවුලෝ වන සුළු දේවල් යනවනං ඔය සමාජමාධ්‍ය අඩවිපවයි වදැ තහන කරන්න තිරණය කළ තියෙනවා. ආදමික ගැටුම් ඒවාගේ දේවල් ඇතරම සමාජයක් ගිනිියවුලන්න පට ගත්තොත් ඒ හමාජ මාදය ඇතුළේ ගවල් ඇතුේෙද නැ කොට ගිින්දර නිකුත් කරන්න පුළුවන් එතකොට ඒක ලොකු ප්‍රශ්ය බවර පත්වෙනවා. ඒක ඒක ඇත්ත හැබැයි ඒ වනාට මේකට තියෙන ප්‍රධානම ක්‍රමවේදී තමයි මැදිහත්වීම. මැදිහත්වීම ඇතුළේ විතරයි දෙැෙන ආ්ඩුවට මේක නිවැරදි කරන්න අවශ්‍යයි කියන එකළ යුතු තියෙ මැදිහත්වීම ඇතුළේ එතසේ ඒනිසා මම හිතන්නේ මගේ නං තේරුම් ගැනීම මේ සමාජමාධ්‍යයට යම් කිසි ද මෙතන ඇත්තටම දසුන් නයාමනයයි ආචාරධර්මයි පුහුණුුවයි කියලා තුනක් තියෙනවා. තවට රෙගියුලේෂු අවශ්‍යයි එක යන්නේ අපි කවුරුත් එකඟ වෙන සත්්‍යය පිරිිබඳ ඉතිහාස නැත්තන්හා යම් කි කරුණු පද්ධතියක් ගැනඔක්කම ගැනෙමෙයි යම් කිසි එකඟ තා තියෙනවා නන්. ඒ එකඟතාවලින් එදිට අපි යන්න නෑ කියල යම්කිසි නියාමනයක් ෝනා. හැබැයි ඒ නි්‍යාමනයට එහාගිය ආචාරධර්මී එකඟතාවක් අවශ්‍යයි අපි කොහොමද මේ වැඩි කරන්නේ කියනෙම් ගන තුන්ගෙනුව මේ සමාජයට පුහුණුවක් අවශ්‍යයි. ම ඉස්සර අපි මාධ්‍යවේදී ොබොත් බුතුමාරදාය පුහුණුව යෝජනාගරුවේ දැන් අවශ්‍යයි සමාජයට මාධ්‍ය සම්බන්ධ පුහුණුවක්. ඉස්සර වගේ නෙමේත් ඉස්සර මාධ්‍ය පුහුණුවනරන්නේ මාධ්‍ය ආයත නොින්න්නයියට හිටඩ වෙනස් තත්ව නිසා අපි අපේ කරකිවුලම එකට අප එදිනෙදා විශය මාලාවට මේ මාධ්‍ය සම්බන්ධ තත්ත්වය ඉදිරිපත් කරන්න ඕන ගැන් උගන්නනය එකට දාන්න ඕනෙ ති නිසා ම හිතන්නේ න්‍යාමනය කියන එක ඉතින් අර සම්පූර්ණව නයාමණය පැත්තට ගහිට මේ වැඩ කරන්න යයා යුතු නෑ එම අපි යන්නත් නෑ ආණඩුවක් විදිට ඒවගේ මෙහෙම යා යුතුත් නෑ. ඒ වගේ එසේම අපි නේ නොන යම් පාලමයක් වත් අවශ්‍ය වෙන් නැ්ද මේ චරිතහිරත් මැත්තවා ැ ඒ හොත් සමහර වෙලාවට මේ සත්‍ය අසත්්‍ය කිරීම වෙන්න පුළුවන් කියලා කියමුක් අපි එඔවුන්ගේ දේශපාලනෙක හෝ ඔුන්ගේ යම් යම් කාරණාම පදනම් වෙලා හැබැයි වෛරී සහගතව හිතාමතාම කරන්න චරිත ගාතනයක්. ඒ එව්වා වෙනස් ඒක දැන් මෙහෙමනේ දැන් නයිතිකව දැනටමත් ආරණය තීරවාණේ චරිතඝාතනයකිරීම් පහරදීම් වෛරී ප්‍රකාශ කරන්න බෑ කියලා. තැ ඒවා සම්බන්ධව ඩිජිටලිකරත් පිසිකඩිකරත් ඒක නයිතික වැරත්්දක් ඒක වෙනස්. හැබැයි මේක මම කියන්නේ ඒකන මේ මම කියන්නේ දැන් ඔපිීනියන්ස් ගොඩක් තියන්න පුළුවන්න දැන් දැන්වේ ම කියපු පෙරාදෙන ගහ ගැන්න. ද මගේ පීනියෙන් එක ම ඔබේ නාලික ඇතුද කිව්වේ. මේ ඔපිනියන් එකට විරුද්ධව ඇතින අද දෙේන්න දාපු ෝපිනියෙන්න්ටික හැබැයිද මේ මට කියන්න පුළුව වෙන්න ඕනන. ඒ වගේ අර සත්‍යය කියන එකක් විදිරති මුණු සමහර තැනකයි ප්‍රශ්නයක් ඇතිවෙන්න පුලන්න අරගොල්ල බහුතරය වින් මේක කියන එකකට ඒක සත්්‍යවෙනවාන. එහෙම නෙමේ අපි මේක සම්බන්ධව යම් කිසි ඇත්තටම මැදිහත්වීම. වැඩිකිරීම තමයි අංකඒ අවශ්‍යතාව වෙන්න මම තරුම් ගන්න විදියට. මොකද ඒ ඒ මැදිහත්වීම වැඩි කිරීම ඇතුළේ අපිට පුළුවන් වෙනවා. යම් කිසි ආකාරයකට ප්‍රශ ප්‍රශ්නක, වැරදි කෝණයෙන් අල්ල ඉන්න කෙන කණඩායමක්කින් ඕොන ඒක පුළන්තර සීම කරන්න. දෙවනුවරමං ඉසලක වගේ යම් ්‍යයාමනයකුත් ආචාර්ධරම පදධතියෙකුත් පුහුණුවකුත් සමාජයට ලබා දෙෙන් අවශ්‍යයි මේ ඩිජිටල් අවකාශය ගැන ැ මේව ඇත්තට මීට වඩා බරපතලට තියෙනවා දැන් සෞඛ්‍ය ප්‍රශ්න සම්බන්්ධ ඊරඟට ජාතිීන් අත ප්‍රශ්න සම්බන්ධව. ඉදන්ගට ඔය ලිංගිකවාගේ ශේෂත්‍රවල ජනතාවගේ චරිතඝාතනයන් සම්බන්ධව. බරපතල ප්‍රශ්ය මේ ඇතුළේ තියෙනවා. දේ නිසා අපි මේ සමාජමාධ්‍යය රකක් ඇතුළේ ක්‍රියත්ම කරන්නේ කොහොමද කියන එක පිළිබඳව පලල් සංගායනාවක් කතිකාවතා ගොඩ නගන්න ඕනා. ඔොදේ සමහර කාරණා සම්බන්ධයෙන් වන විද්වත් මැදිහත්වීමකට හරේ සත්‍යය. වැටපත් කරේ සත්‍ය මතු කිරීම වෙනුවෙන් හරි මාධ්‍ය භාවිතා කිරීම කවුරුත් අභියෝගට ලක්කන රණාවක් නවෙේ. හැබැයි හැනම් හැම තැනකදම සත්‍ය වෙනුට අසත්‍ය මතු කිරීමත්. සමහර වෙලාවට අභියෝගෙට ලක් නොකලයුතු තැන් අභියෝටිගෙට ලක් කිරීමත් මත නිර්මාණය කිරීමත්. අපි දක්කකාරණයක් නෑ මොහොතක සමාජමාදය රැල්ලක් ගහන සෆේල් කියන කාරනාව සම්බන්. හැබැයි ඒක සෆල් කියන රැල්ල ගාගෙන ට මසේ හෝගෙන යනවා. නැ සමත් කියාගෙන එ රැල්ල එන්නේ මඟට. මේ තුළින් වෙන්නේ රටේ ඉස්සරහට ය ගන අදාලවීමක්නේ එතකොට දැන් ඉන්න පුරවසියගේ මේ භාවිතාව. අනාගත පුරවසියගේ භාවිතාව සම්පාතකලොත්ේම සහල ට අවුදු හැත්ත තුනක් නිදහසේ පිට ඉන්න තැනමතම අප පේන්නේ. එතනි නිහට වෙනස් පරිවර්නයක ඕන ඒ පරිවර්ත බීම වෙනින් පොදු පුරවැශය තින වගකීමතක් පොඩක් අදාකර චර්දර. ඇ ඔබ කිවගේ සටම් පාට බොහම පුහ සට පාට ඇත්තම ැයි චදරත්දව පුහ සටම් පටගේ අප කිවට ඒකංවලු ප්‍රබල හානයක් ේෙනවන නැදඒ එකක ත්තර මකක්ද ඒට උත්තරේ තමයි ඒකට ප්‍රතිපක්ෂ ඒකට විරුද්ධව තියන එක මැදිහත්වීමත් ඒවගේම වේගෙන් කරනය එක. ඒක තමයි මෙතන තියෙන වැදගත්ම කාරණයට ඇත්තටම දසුන් අපි අපේ ආණ්ඩුව. දැ ජනාධිපත්තුමා නියෝජනය කරන්න අපේ ආණ්ඩුවන තකට අපේ ආණ්ඩුව තල ගණනාවක විශාල, වෙනස්කම් විශාල දියුණු වැඩ කරලා තියෙනවා. එක විශාල තීරණ රාශයක් කරන්තියනවා. හැබයි දැන් මේ තල ඔක්කෝම ඉදිරියට එනකයි මෙතන ප්‍රධාන දේ දැන් උදාහරණයකට බදු ප්‍රතිපත්ති ආර්ථික කටයුතු අමාත්‍යන්සේ විශාල මේ හෙසක් කරම් වැඩ කරලා තියෙනවා. දැන් ඒක ඒ අමාත්‍යන්සේ විසින් ඉදිරියට ගේන්න ඕන මේ ඩිජිටල් අවකාශ ඇතුළට. ඒක් ඒ වෙන කවුරත් දැන් කරන්න ඉස්සර, අරගන ඇවිල්ල ප්‍රතිධි පාර්තමේන්තුවත් තියෙනවා ඒකට දාලා ඔබේ නාලිකාවට ඇවිල්ල ඒකින් ගිහිල් එහෙම නිසර යන්නේ දැන් දැන් තත්ත්වය එහෙම නෙමෙයි දැන් ඒක ඒ ඒ අමාත්‍යන්ශ වලින්ම වහාමක එදිට ගන්න නොක්ක මානුකූලව. ඒ දඟට අපිකිවොත් අධ්‍යාපනමාත්‍යන්සේ අලුත්පති සංස්කර රාශයක් කරලා තියෙනවා නම් ඒවා මේ මාධ්‍යකින් ඇවිල්ල රජයි කියලා හිතලා තිබ්බට යන්නේ නෑ එතකොට යන්නේ වෙන මොක් හරේකාර. ඉරඟට එනිසා මෙන්න මේ ක අපි තේරුම් ගන්නවන් මම කියන්නේ ජනමාධ්‍ය ඇතුළේ ඒ ඒ රාජ්‍ය ්‍යන්ත්‍රණයේ භූමිකාවන් යම්දුරගට වෙනස් වෙලා තියනවා. මේ වෙනස ඇතුළට අපි යන්න ඕන මොකද විරුද්ධ මතය වෙනස ඇතුන ඉන්නවා ඒකන් සමාජ්‍ය මාධ්‍යය මේ වෙලාවේ ප්‍රබල භාහිතකරන විල්පමතයන විුද්මතක දැ ොහොේ ඒක විල් තන ප්‍රශ් ක් කත ර න්ට න්කම්බසි දැ ඕනෑ ෙකට විරුද්ධ වනයකට තියෙන්න්න ඉල්ලම වැඩී ජනමමාත්්‍යේ. ඔබඋනත් දැන් පෙන්නන්නේ කඩා වැටිච්චේක හැප්පිච්චේක පෙරලිච්චයක අර. ඒෙන්නේ ඒ එන්නේ උත්තේජනයක් එනිසා හැමතිස්සම ඇන් සිිස්ටමටික් ඇන්ට ඉන්කම්බන්සි අදහසට ්‍රධාන දරාවට විරද්ධ යන අදහසට ලොකු ඉඩත් යවා. තිය නිසාව මොක්කර එකක් ගත්ත ගමන් ඒකට ලොකූප මේ සමාජ මාධ්‍ය තුළේ පිරිගැනීමක් තියනවා. හැබේ ඒක තමයි ඔ ඉස්සරහට යන්නේ එකඒක දවසින් දවසාධය එකක් යන හෙට්ට තව එකක් යනවා. එහෙම ඒක කෑලි යනවා. මම කියන්නේ අපි කළ යුතුව තියන්නේ අපි විශාල තල ගණනාවක අමාත්‍යන්ස. තාතලී සතදිහක විතර ති සටක විතර රාජ්‍ය මාත්‍යයන්ස හතදිහක විශාල වැඩ කලාවක් වැඩ ප්‍රමාණයක් කරමී යනවා ඒක මහා මාර්ග පැත්තෙන් වෙන්න පුළුවන් අධිවේගිමාර්ගවෙන්න පුළුවන් වෙනෙන ආයෝජන නිෂ්පාදන වන්න පුළුවන් ග්‍රමීය නිෂ්පාදනය හැම් පැත්තම හැබැයි මේවට ඒවක් කරන්ඩදාන වේට් එක නැත්තම් බරම මේවා සමාජගත කරන්න දාන්න ඔොන මේක උදාහරණයක් විදිහයට දසුන් දැන් සමහර දැන් ලෝකේ ඩ හොඳටම ගුණාත්මකම දේ නෙමෙයි වැඩියම විකිණෙන දේ එද එහෙම වෙන්නේ ඒකට දාන බරානුව ලෝක හොඳම පානය කිරිවෙන්න පුළුව ඇැබ වැඩියම විකිණෙන පානේ ඔය විධ පාන.ඒම න කියයන්න යන්න ඇම තන එද එතකොට එහෙම වෙන්නේ. කිරියෝලට වඩා ඒ පැණිබීම ගුණාත්මගහින් දැනමේ හැබැයි ඒකට දාන බර වැඩි නිසා මාධ්‍ය බර වැඩි නිසා ඒ වගේ මංකයන්නේ අපි සමාජි කරන මේ සංවර්ධන කටයුත්තු වලට දාන මහන්සිය උනන්ද අවධානය වගේම අවධානයක් මේක මේ සමාජ මාධ්‍ය තුළේ ෙහරදාන්න දැමියතුවී කරයි ම හිත චර්තයරත් ඇතුම දෙ අපි දන්නකදාවක්තමයි මනුස්සය හදන්නතු රට හදන්න බෑ කියන කාරණය සම්බන්ධය අපි දිගකටම කතා කරන්න චින්තන පරිවර්තනයක් ගැන. රට වෙනත් පැත්තකට යන්නන ශන්තියකට යන්න නන් චින්තන මේ පරිවර්තනයක් තේල න මානවයාලාග. චින්තන මේ පරිවර්තනයක් ඇතිකර ගත්තොත්තමයි. අපිට ඉදිරි දයක්මක් එක ගමකට යන්න පුලුවන තු ත්සහන චිින්තනේ පරිවර් ිටම් චක්ග කා කර. බැද චින්තන මේ පරිවර්තනයක් කරන්න කොහොමද. वර්ත කර වාද ව सा ර යාවන්න කැ ගමන .ැ චිත්‍ර में පवाර්තන බල සිද්ව තු ස හන්ක ම හදන ම නිर्මාණක ප ම ෝचය කර වැඩ්‍රमानेක සमाझ देख. සහ ැ ල න්න साද ू ක ව වगी. िත වර්तන කතිකර රට දි ගමන වෙනුව. රට ය හන ුවෙන් සමාජ ම ක වෙන. ම නම දැ ම. දැ අපි හිතමුකෝ ප්‍රතිසංස් කරන ගණනාවක් අපිට කරන්න තියෙනවා. අපිම අධ්‍යාපනය කන ප්‍රතිසංස් කරනගෙල උදාහරණයක් විදිට. දැ අධ්‍යාපනයේ ප්‍රතිස් සමාජයට අපි ඉදිරිපත් කරන කොට ඒ එක එක ක්‍රමයක් ඔය සමාජ මාධ්‍ය ඇතුළ යනවා. ඇබැයිතිං දැන් අපි ප්‍රධාන ධාරාවට ඉදිරිපත් කරන නිශ්චිත අදහස විවේචනය කරන්න පුළුවන්නො එක්කයි. කියනද වේචනය එෙන්ට පුුවන් හැබැයි විවේචනය ආවට විේචනයයට ඒකරනෙම තියන විවේචනය අපේ මුලු ක්‍රියාවලියම කොටසක්විදියට තියනවා. මම හිතන්නේ දසුන් අපි ප්‍රශ්න ගන්න ඕන තැන ොතන නෙමේ අපිහිත ම හිතන්නේ විවේචනය කියන සාධාරණය කියලා කියන්න පුළුවන් චර්තයරත් වන්න හැබයි අර මත නිර්මාණය කිරියමයි එක පෙලකට මිනිස්සුන්. ගස්වා ගැනීම වෙනුවෙන් වන ක්‍රියා්මක වීම අත වෙනසක්තේෙනවාන නැද ඒ ඒ එක තමයි දැන් ඇත්තටම මේ යන ආකෘති ඇතුළේ විශාල මිත්‍යාදුෂ්ටි ගණනාවක් සමාජයේ තුළ දින පතාම නිෂ්ප්‍රාධනය වෙනවා දින පතාම නිපාධනය මංඟගේ එකක් තම එක වැර හිල්ල එකගා දන ගාගපෝවාගේ ඉති මෙවා බොහොම මිත්‍යමත්ත නිෂ්පාධනය වෙන. ඇැ මේ මිත්‍යයාමත නිෂ්පාදනය වෙන නවත්තන්න යනවට වඩා ලේසි. මේ මිත්‍යාමත නිෂ්පාදනය වෙන නිෂ්පාදනා ගාර ඇතු දෙේ යන ව්‍යාපෘතියට මැදිහත් වෙන ධනාත්මක පැත්ති අනි පැත්තික ඇල්ලින්. එතකොට මේ කීවත්වෙනවා. ද මේක තමයි සමාජ මාධ්‍ය කියන එක ඇතර මේ හිස්තක් දිහ තියන්නේ හොද ඔබතුමකිවි දැග නිෂ්පානාකාර නිෂ්පාර වනය සත්‍ය දේබල්ලන්න ඒයට සමපාතව ඒක තර කර පුලන් විද සත්ත්‍ය වරු නිෂ්පාර ෙන්න්න වන් කට හැ සමජක න්නන්නේනේ ඒ වෙන්න ඇත්ත හෙමයිද සහර සමාජල ඒ එක වෙනවාදැන් ඒින් කියන්න ය. දරිනාත්මක දේවල් නැතිවෙලා යනවයි කියෙන මනිස්සු ආසනං සමහර ජුගුත් සාජනක දේවල් දිහෑම බලන්න්න නැත්තං වෙනස් වර්ගේව බලන්න්න මනිස්සය බලයි. එව හැමදාම තිබුණ. හැබැයි එහෙමතිබුණ කියලා අර හොදේක නැතිවෙන්නේ. වෙලා තියෙන්නේ ඒ සත්‍යකාරණය නිෂ්පාදනය කරන්න නැතිතත්වත් තුළ. මේ බොරු නි්පාධනය කරනක ඉවත් කරන්න උත්සාහ කිරීම නෙමේ කළ යුත්තේ. ඒ ඇතරම ඒකට නයිතිකතත්වයක් හදනයක වැරදක් නෑ නමුත් අප ප්‍රධාන කාර්භාරය වෙන්න උන දසුන් මේකත් එක්ක එංගේජ්වෙෙන එක. එම්පෝස් එංගේ් කියල වචන දෙකත්න්නේන. බලය දාලා මේක තල්ලු කරනකටත් යම් ඉඩත්දුන්නට මක් නෑ මිත්‍ය දෘෂටියනම් නැතම් වැරදනංව කියන වැරදිනා. හැබැයි ඒක හරිම අමාරුව එකක්නේ තෝරගන්නත් සමහර වෙලාාවට ඉති එනිසා මේ අනිත් මතය නිවැරදි මතයත් මේ බිමට දැම්මොත්. නිවැරදි මතයත් මේ අවකාශයට නිෂ්පාධනය කරොත් එකතු කරොත්. අරක ඒක තමයි මෙතර කරම්පපු හොඳක දැන් ලෝක එක දවසක වැට න්නේ මේ එක මුලු අනිතක මේ මානස් දැන් අපි ලංකාව ඇහ අට. නිවියෝගව හන්න වැෑනේ. දැ මේ සමාජ මාධ්‍ය කියන එක මේ ප්ලටෆෝර්ම් එක ලෝකෙටම මේ ප්‍රිීවන්සිේඇතු යන ෝකටම යන එකක්න්නේ මේක මෙහහි විතරත් තියෙන ගන්නෙමේ. දොට අපිට අර වෙන රටකින් එන ප්‍රීවන්සිස් නැත්තම්ේදය සම්බන්ධතා සියල්ල කපල ඉන්න බෑ. ඒනිසා අපි කරන්න ඕන ඒ ඒක මතුවෙන කෝණය කළමනා කරණය කරන්න අපිට අමාරුවයි. වැ අපන් අපිට පුළුවන්ඒට එකතුවීම් කරන්න ලු දෙෙන් එක තමයි මම කියන්නේ වැදගත් කියලා. ම උත්හ කල ගැබුරම් ප්‍රශ් කල යම් තනක දි හරි ආන්ඩුවේ සූදාානමක් තියනවද පහගේ කාරණ සීමව තුල සිදුච සිදදාමය එක සහ සමාජවාදයගල්ලකර කබල පීඩනයත් එක සමාජමාදී යම් තනකද පාලනය කරන්න හ ්‍යාමනය කරන්න ඒ පිබඳවමක් යම් තැනක ඉගක්මත්තුවේ කලමටියක් ගැුරීමම් ප්‍රශක කල හචාරතුමයිගේ අන්ඩුව සිට සූදානමක් නැතිවගයක්ත්මයි පේ ැයි මේකක්ත්යද මාජරතුමයි එකතනක ගවාද. අනිෙක් පැත්තිෙන් සත්‍යය යටපත් කරමිනි අත්‍යය මතු වෙනව වනං ඊට ඉරෙහිව නෑගේ සිට සත්‍යය මතු කරන්න ඕන කියලා පරිසර විනාශ කරන කියලා පෝස්ට් ශාවද්දී සඉතැකදත් අපි දැක් කියෙන යම්ය අවස්ථාවලද සියයටට දෙක් තුනක් අපි දැක් නෑ පරිසෙ රකිනවා කියන තැනත. ඇත්තටම සමාජ මාධතුර යයට සත්්‍යය නං එමන පරිශර විනාශස කරනවා කිය ශාවන පෝස්ට් සිය දෙසී අතර ඕකින් සමහල්ලට දෙසි අග්‍යෝත එකසි අනුන මැක්තිෙනවාන. ඊට එරහිව සත්‍යයයි කියලා දයන් දාන්ට ගත්තන් සමාජ සමහල පිළිගන්නේ අර සතතිදී ආ්ඩුවට එරහිම නැගෙන චෝදනා නැෑව බුරු කියල කියන්න ආණ්ඩුව ඇත්ත දේවල් කරලා තියෙනෝවද. සමාජමාතීව ගේ නැද්ද. අපි කතාගරු මහාජචරතුව වෙරමින් පස්සේ. ැිත් ෙනෙමගෙන් පොද ුද්ධමතක් විදට ප හුරගන්න ෝ පිටි ග සහතතුව පාලිට න්්‍ර හචර චරත රත් ත් ව පතරෙන්නේ තු ශේෂ්‍ර ගනාවක ගැඹරු හැදරීමක් සහිත කෙනෙක් අ විරාමට යන්න කලමං හ බතුමගේ ප්‍රශ්ක කරවා කලෙක්විදෙන් හරි පරිසිර විශ කරනවා කියල සමාජමත්්‍ය සෑහෙන්න ප්‍රචාරයක් යනවා හැබැයි පරිසිේ රැක්කයි කියලා රකිනවයි කියන තැනට මුද්‍රාවක්ති යන්න පෝස්ට් ෂය වෙනවාඩුයි ආ්ඩුව ් ලමනා කරනය කර ගත් හැටි කියවගත් හැටි ප්‍රශ්යාද තියෙන්නේ එහෙම නැත්තං සමාජමාදය යනදයට උත්තරයක් විදිහට ඇත්ත සමාජ කත කරන්න ආ්ඩුකරපු දෙයක් නැත්ත නෑහන දැම් බලන්න දස්සුන්ද එකෙත් වැඩේ දැන් මේ පරිසරය කියලා කියන්නේ ගස් විතරක් නෙමේ පළවිනිකාරණ එක එකක්. දැන් ගස් ආරක්ෂා කරන්න ඕන අපිට ඉතාම වැදගත් මේ වනගහනය තියාගන්න එක ගැන අපි ප්‍රශ්යක් නෑ. හැබැයි දැන් මේ පරිසරය කියන එක ගස්වලටම උනනේ වෙලා තියන්නේ පරිසරය ඇලොදොල එක් පසයක් වාතයෙක් ශබ්දයක්ක මේ ඔක්කොටම සම්බන්ධයි. අපි තරන් පලාස්ටිීක් පොලිති පාවිච්චි කරන තුන්වල් ලෝක වෙනනතරටක් නැතු ඇති. දැ මේක පරිසර ප්‍රශ්යක් නෙමේයිද මේක මේ ආණ්ඩුව පශයක් නෙවෙයි. නමුත් අප ඉරකට පලාස්ටික් පොලිතින් කොහොම ද අප අපහරණය කරන්න මේ පරිස ප්‍රශයන් නෙමේද දැන් අපි වතුරබොන බෝතලයක් පොි වතු්‍රබෝතලයක් ප්ලාස්ටික් වතුර බෝතලයක් වතුරබීලා එලියට විසිකරොත් ඒක දිරඩ අවුරුදු දෙසීයත් හාරසිජත් අතර යනවා. එතකොට අපි විසි කරන්නේ අවුරුදු දෙසීයක් දිරා නොයන පරිසරය තුළ අපිව නියෝජනය කරමින් විශාල අනර්ථයක් කරන බහන්ඩයක්. එහෙම බෝතල් කීයක් විසි කර ලැද්ද ැ දැ මේ මේ ප්‍රශ්නය මේක ප්‍රශ්නය පරිසය. මේක රජයේ ප්‍රශ්යක්වත් මේ කාගවත් ප්‍රශයක් න මේක අපි ඔක්කගේ ප්‍රශ්නයයක් ද මේ වගේ පරිසරය කියන එක පළල් කලාපයක්. මේක ඇතුළේ ඔය මොනහරි ගහත්තියන වන ගහ ගැත් අධානයනයක ොහොඳ හැ ඉට වඩා පලල් එක. ඊදක අධාද මේ රටේ රාජ්‍ය නිලධාරය න්ත්‍රනය. බරපතල ප්‍රශය මම දැක්ක මේ රූපවාහිනවල මේ හැමතැනම රාජ්‍ය ප්‍රැස්වීංවලට ගිහිල්ලා ඒ ආයතනවලේ ඉන්න නිරධාරින් කතා කරන විදිහ. විසින් විශාල වෙනසක් සමාජතු ඇති කර නම බර්පතර පශන දැන් උදාාරයකට ඔබතු මො කියන්න දේව ඇතිලක සම්බන්ධය ගැන එතුම ම දන්න නෑ නමුත් ඔය දොන් දක්යිපුරතාර දැන් උදාහරයක් විදියට අපි ගත්තොත් හයිවේක ගත්තත්. මේ හයිවේකක් හදනකොට එවර්act ස කිය EයිA කෙරෙක් අපි කරනවා. දැන් ඔය නෝදන් හයිවේකටත් ඒකම කරලාතියනවා. ඒ කරන්න කොමද ඒක එන්නන්නේ එක යුත් පන්න වෙන්නේ මධ්‍යයෙන් පරිසර අධිකාරී පනත්තෙන් ජාතික පරිසර පනතෙන් ඒ අනුව ඒ ජාතික පරිසර පනත යටත කරන මේ අධ්‍යේනයට ආයතන ගණනාවක් සම්බන්ධ කරනවා. ඉතිඒකට වයිල් ලයිෆ් ගෝය වනජීවියකත් සම්බන්ධ වෙනවා. දකොට මේ මැප් එක මේ පාර මේ සැලැසුම ඔක්ොම එක්ක තමයි කතා කරන්න. දො ඒ කතා කරන වෙදාවේ ඒ ආයතන වල යුතුකම තමයි මෙන්න මේ මෙන්න මෙවා තමයි අපේ අවධානයට ලක්වට කරුණු කියලා ඉදිරිපත් කරනේ. එහෙම ඉදිරිපත් කරල සමහර ව්‍යාපෘති අපි අයින් කරලා තියෙනවා. දැ උදාහරණට උදාහරණයකට අර තිසමහරාමේ පලවෙනි යයාපෝට් එක ඒ තැනමර දැ මතකනෑ මේ අපි වීරවිල වීරවිල තිබිච්චේ යාපෝට් එක මධ්‍යෙන් පරිස රදිකාරීයේ ඒ අයි ඒ කරන්න ආරම්භකිරුවට පස්සේ. ඇවිල්ල කිව්වා. මෙතන මේ ආපෝට් එක හදරද අපි විරුද්දැයි කියලා. ඒේලා හිට අපේ ආන්ඩුව මහිදතරජපක්චා ධතිපත්තුම මමත් හිටියයයි සාකච්ඡාවල එතුමා ඒක මේ සම්පූර්ණම පිගත්තා එතුමා තු එහෙම නං අපි වෙරතනකටයා ඒ අනුව තමයි ඔය මත්තරට ය පොට්ික්ගේ නැත්තම් වීරවිල තමයිඒ පොට්ි එක හදන්න තිබුණේ ඉදි පරිසරය ගැන ඒ කාලේ. බොහොම වැදගත් ආතනික නිර්දේශයක් දෙන්නේ ඒක ගැන පිළවරට සාකච්ඡා කරලා ඊට පස ඊල නිරධාරි තැන්තැන්ගොල කිව කියන්නේ. ඒ ලා නි් අප නිශ්චිතව යම් කිසි අදහසක්කය නො ඒ අදහසේ ආයතනය අදහස් විදියට යන තීරණ ගන්න එහම තමයි රටොල්වල සංවර්ධනය කෙරෙන්නේ. ඇේ දැංකරන්න එෙමන මේ ඊ අයි ඒක වෙලා කටවහගෙනන්නවා. ඊයි ඒකද අනුමැතිය දෙනවා. මන ජීවවික අනුමැතිය දෙනවා මේය සැලැස්මට මේ පාරට මේ ආපෘතිය රොක්කොටම ඊට පස්සේ නිරධාරයෙග ැල්ලා සදධ්‍ය අ ධා මේක වැරදිී කිය කොද සමාර්ය අපි දපුඒ ඒක නිසා මම කියන්නේ දැන් මේක පරිස ඒ ඒක ආරක්ෂා කර ගත යුතු අවශ්‍ය ගස් කොලන් තියන වාන ඒවා මුලයිඉදලම මේ සිද්ධියට ගෙන් ඕන ඒක තමයි අපි ඊඒක කරන්නේ එවර්මට ලින්පැට් ඇසෙස්මට ඒක අදහස ඒකයි දැ ඒක ඉඳග නිදලා නිකං ඊට පස්සේ පාර හදන්ඩධනය දාලා පාර පුරවලක්ම රට පැයවෙල්ලම මෙතනින් වතුර හින් ැකිවොත් ඒ කොහොම කරන්නේ එක. ඒ එහෙමනෙම මම කියන්නේ වතුර බහින් ඇති හිරවෙනවනම් ඒක කියන්න ඕන. ඒකට තමයි ින්වාර්මදල් ලම්පෙක්් ඇෙමටික කරන්නේ. ඒක කරන වෙලාාව නිශ්චිත ආයතනය කටවාහගනිදලා ආයතනෙ පුංචි නිරධාරයදදාල පස්ේ සද්‍යධානක වැර ම ුතු රජු ප්‍රශ් න ඔබතුත් මධ්‍ය ප ර කර සහපතිි පර ටන ජම් සංවර්ධනකාරයක් සිත කරන පරිෂ සක්‍යත අධ්‍යනයක් සිත කරවන. ඉදාකරපු පරිස සක්‍යත අද්‍යනය. ඒ ම කු දව හ තුමක්ගන්න ම දන්න නෑ මදැන් පරිසරරි වැඩ කරන්න ම කියන්නේ ඔතු මද දකම් කියයන ම කියන්නේ දැන්ි අධිවේගී මාර්ගයක්රි මහාමාර්ගයක්හරි ලොකුවක් හදනකොට පරිසර අධ්‍යයනය ක්‍රම දෙක් තියන. එකකට යවා EE එන්ර්ට ඉම්පෙක්් ඇෙස්ම අනිත්කට කියෙන IEE කියලා ඉනේශියල් එන්වර්මන්ටල් එක්සැමිනේශන් කියලා. මේ ඩොකීමට් එකක් අපි ගන්නවා. ම පහැදිුවව කියන්නේ මේ සමාරයිමව දන්න නැතිහින්න. තකොට මේද මේකේ ඒයයි ඒකක් කරනකොට යිත් අධිවේගි මාර්ගයක් කරන්න ඊයි ඒකක් නැතුව. හෝටලයක් හදන්න ඊයයි ඒකක් නැතුව. එත ඒ අයි ඒ කරලා තියෙන්නේ. ඒ කරන වෙලාවේ මම හොයලා බැලුව ඔය කියන අත ඔක්කො මේ ඉඳග නිදර තියෙනවා ආයතන ප්‍රධානින් ඉඳක නිදර තියෙනවා. එතකොට ඒයි මේකට අනුමැතිය දීට තියෙනවා දැ ම කියන්නේ මම මම එක ගයි ඇත්තටම පරිසර හානියක් වෙන පරිදි මහා මාර්ගයක් යනවා නම් ඒක කළමනා කරණය කරගන්න ඕන ම ඒකට එකගයි. හැබේ මම කියන්නේ මේ රටක සංවර්ධනය මෙහෙම අර ආවටගියාට කරන්න යන්න බැහැ. එක පිරිවට ද රජයන් දෙකක් මේ රජයන් දෙකක් මේ අතුරුධවේගේ මාර්ගයක ගණඳන කිරුවන්. ඉස්සර හිටිපු අපේ රජයෙන් තම පටන්ගත්තේ පහුගේිය රජය. ට ඉසල්ලා හිටපු රජයෙන්. මේක මධ්‍ය මධිවේගි මාර කියලා වෙනස් කරලා ආයිත් කරන්න ගත්තා. මේ රජයන් දෙකම අරම් ප්‍රධාන ඊ අයියේ මත පදනම් වෙලා මේ ඉස්සහට කරගෙනාව හැබැයි දැන් අද දැන් වර්තමානය අප මේ ගැන තීරණය කරන කොට. අර මුල්කාලය අර වැඩයට එකහුුණද නැද්ගෙන එක බලන්න ඕ. දී එනිසා මම කියන්නේ පරිසර සාධකය ගැන අපි කාගෙත් අවධානයක් තිබිය යුතුයි හැබ ඒ මේ නිකං අර සලෝලයි වීරත්වය සඳහන් එ ඊට වඩාක යම්කිසි ගැඹුරක්තියනවා. මම කිය ප්‍රධාන ආතනවට ප්‍රධානින් කරුණා කරලා එකට ඉඳගන්න තීරණය කරන්න මෙන්න වැඩේට අපේ ආතනයක ද නැක ොද මහර ැකු සංවර ක පිලු අපි දක්න ස බපත්තුමත්ති මහල්ලාට හිට එහාගේපු බලධහර ුත්තින්නවා හැබැයි ඒත් එක්කම ඒ ඒ ආයත නැතුලේ. ති හරතු තාවයක් නැති ප්‍රශ්යක් කිද නවාවේ. එ ව ඇතරම අුත න එන ද අලුත න ප්‍රශය බතුමගේ බලපෑමක් ඇතිවන තැකින් ප්‍රශ්යක් නිර්ණ කිරීමට උත්සා කිරමක්දම කකින්නේ. එන මක කියන්නේ ආයතවල ප්‍රධානින් මෙව ගෙන කතාරන්න ද උදාහරයකට වන සම්රක්ෂණ දෙපාර්තමන්තු කියන අපිරට ප්‍රධාන යතයක් බ්‍රිතා්‍ය කාලිදලා තියෙන. ඒ ආයතන වැදගත් නිරධාරී ඉන්නේ. එතුමාලා එතුමාගේ වනය සම්බන්ධ තීරණවලදී. එඇතුමාලගේ තීරණගන්න ක්‍රමයක් තිරවා. අපිනසාගචවලත් ඇතුමා ට එකොල්ලගේ දහස් ඒගළ අදහස් ප්‍රකාශ කරනවා. ද යම් කිසි සංවර්ධන ව්‍යාපෘතියක් යනකොට අපි මමු වනසා රක්ෂණ දෙ පාර්තමයේන්තුවට අයිති කොටසක යනවා කියලා. එතකොට ඒ වෙලාව ඒ ඒකට නිශ්චිත අපපිනියෙන් එකක් දෙනවා. ඒක පිළිගන්නේ නැතුව පාරක් හදනවාන අන්න ඒක ප්‍රශ්නයක් ඒ ප්‍රශ්න තු කරන්න නතකොට ඔච්චර දුර ඔය සම්වර්ධන කමිට දක් එන්නන්නේ ඒ එක මුලින්මනවායිද එනිසයි මමකි වැඩැන් වීරවිල යයාපෝට් එක ම භාගිට හදල නැවැත්වේ නෑනේවිීරවිල යාපෝට් එක හදන්න රජයේ ඔක්කොම අදහස් කරලා වැඩකරගෙන යනකොට. පරිසර අධිකාරී ඇතුළු පරිසර ආයතන කිව්වා මේක කරන්න දෙන්න බෑ කියලා. ඉදි රජය පිණ ගත්තා. එහෙම තමයි කරන්නේ හැයි දැන් මතල යපොට් හදාග දාාගලලා මොහත කිහිල්ල මෙතන වතුර හින්න නිසා මේකට ප්‍රලේ් දෙද බේල කිවොත් විශාල ප්‍රශ්නයක් වෙනවා. එහෙම නෙමයි එක කරන්නේ. ඒ සඳහා ආකෘතියක් තියන පිළිවලක්තියන ඒ පිළිවල ඇතුළේ යන්න ඇතිකින්. නැත්තන් ඒ පිරිිවල ඇතුළ එකගිහිල්ල නි්ශබ්ද විඳලා. පස්සේ ඇවිල්ල මේ ප්‍රදේී සබඳධ කමිටයක ැවිල්ල එකට විරුද්ධව මයික එකට එක එක කියන එක මේ අලුත් තත්ත්වයක් මන්දන්න එක ඉස්සරහර මේරට හොඳනම් මට මට මදන්න නමුත් මේක ම අලුදය දැක් මට බතුම ඔබතුමයි ගැබුණු කියවීමක් කෙන හැරීමක් ේරන හරි. දැ මේ තත්ත්වය ආ්ඩු කොමට කළමනා කරනය කරගන්න ඕන පුතුමාමන් ඔ අයතන ප්‍රහමයා දැන් බුදුමගන්න තිම්බමගත. මමනම්පදාානය අනිවාර්රය මේක සම්බන්ධ එක්තර පොලසියක ගන පතිපත්තියක ර අපේ ආයතනය EIඒKේද මෙන්න මේක අයිදරත ස්ථර අපි අප නිර්ධාරින් විදින මේකතම අප ස්ථාවරය කියලා. එතනෙ ොයික නිදාර විුද්දුවොත් බතුමගදගත. එතනද නිර්ධාරයක ආයතනයක්න දැන් CDCD එක. එකන්නේ කෝස්ල ඔ අපි ගැන කෝල්න්серවන් departmentමට. එඒමනැත්තං සCEඒක මධ්‍යෙන් පරිස රාධිකාරි මේවාගේ ආයතන්න තීරණගන්න ක්‍රමයක් තියනවා. ඒගොල්න්ගේ තියෙන ඕවසයිට් කමිටි සේගොල්ලොේ මාසිකව ඉඳගන්න කමිටුවලදි තීරණය කරනවා දන් මධ්‍යෙන් පරිසරධිකාරයන අපි අපිහිතමකෝ මහනුවර පෝටලයක් ගැන කියලා මේ ඒයිඒකේ වාර්තාාවෙන් අපි මාසකට දෙපාරක් ඒකාලේ දැනුත් එහෙම ඇති මධ්‍යෙන් පරිස රධිකාරිය සියලු ඒ අදා නිරධාරෙන් ටික ඒකටින්දගන්න. එකක නුවරක්නතිවන දිර්ගුණ මලේක ත්වන ඔක්ො ේනවා. අපි අර ව්‍යාපෘතිය දෙෙස බලනවා. බල අපේ ව්‍යාපෘතියේද අපේ පරාමිතන්. අපේ ආයතන පරාමිතීන් පරිසරය පිබඳව අපි පිළිගන්න විද්‍යාත්මක මත එක්ක මේක ගලපනවා. ගලපල අපේ ස්ථාවරය හදනො. අපේ ස්ථාවරේ හැදුවට පස්සේ. නුවර ඉන්න මධ්‍යෙන් පරිසරධිකාරය නිර්ධාරත් ඒක කියන්නේ. කොළමින් එක්න ඒක කියන්න. නැතුව නුවරින් එක්කෙන එකක් කියල කොමින් එක්කන තේකක් කියන්නේ. එහෙම කියන්නේ දැන් තමයි මේ සහරයතනෝ ලේක පටන් කරන් දෙෙන්නේ. අධ්‍යක්ෂක ජම්්‍රාල් එකක් කියන ඒ එෙන්වර්මන්ට ඩිරෙක්ට තව එකක් කියන රීජනල් එක ඉන්න ඩිරෙක්ට තවයකක් කියනවා. මේ එකම එකම ව්‍යපෘතියට ජාතික ප්‍රතිපත් න ආඩුව ප්‍රතිපත් ස්සහටරගන එක බාධාවක්නේ. ආඩුවන මේ රට මේ ඇතම මතෙක්ල් වෙච්චික් මංක පරි හරවායා කල ආගලන්න වැදදිතරුම් ගන්නන්නේ ම මේ රටේ පරිසරයට බෝම වැකරපු කෙනෙක් මගේ කාලය ඇතුළි පරිසරහනය කිසිුවකට මහිට තියන. ඒවගේ අපි ඔය ොලඩස් මැනර්මන්් එක ඉඳල බොෝදේල්ලොට වැඩකරපුය. අදට ප්‍රශ්ය අතීරන ඒ ප්‍රශ්න බහෝම නිරහංකාරව ඇහුන්කන්දෙන්ට සූදාන වෙච්ච එක් කෙනෙක් දේපාලත් යක් වනට ම දේශපලන හට කිහිල්ලේ ප්‍රශ් හ බලඳ ෑස් ඒ පැදිලිරීමත් එක ව වැරදිට තේරම් ගන්නේන්න හැබැයි මේ වෙමින් තියෙන්නේ විශාල වෙන තත්වයක් අපි පරිසරය කියන්නේ සයින්ටිපික් සබෙට් එක ඒක දේශාලය කරන තේරෙන් නැතිවන්න පුුව හැයි ඒ සයින්ටිපික් සබ්ජේ එකේ නිසා තමයි අපි නීතියක් දාලා ඒ සයින්ටිපිකිලි වැඩ කරන ආයතනෝට එක පවරන්නේ ඒ ආයතනත් හැබැයි සයින්ටිෆිකිලි කරන්න ඕන උදේකයි හවසයකයි රීජනල් එකට එකයි ඩරක්ට එකයි දක්ජම්රාට එකයි සභහපතිටක එහෙම කියන්න. ඒනිසා මෙහෙම ප්‍රශ්නයක් අලුතෙන් ඇවිල්ලදී න. මේක ඇත්තටම සංවර්ධනයට විදරක්නවෙයි. මේක රටක් විදිටම වැරදි. අන්න අලුතෙන් මතුවිච්ච ප්‍රශ්නය මතුවෙන්නේ සමාජමාධ්‍යය අරකිපු බලපෑම හිදන්නවෙද චරිතයරත්නත්. මෙහෙමයි සමාජ මාධ්‍යයට ඒ හින්ද පහර දෙන්න එක තේරුමක් නෑ. සමාජ මාද්‍ය අන්නේ දැන් අරංකිව පෙරදි දැ මගේ පරදින විශ්විදාාව හිල්දයික මෙහ පැත්තේ අප සරච්චද්‍ර වලගාවව පරණ ගහක්තිබුණ. ඇත්තටම ඔය පරණ ගල්හ පාරි තියන ගස්්ටිකක්වය මාර ගස්. ඒ ගහකඒ ගහක් මංහිතන්නේ කඩා වැටින් ඇති පහුගේ වර්සාාවට. ඒක මුලත් එක්කම දැන් කපල තියනවා. හැබයි සමාජ මාධයක තුලා මේකට විසාහන චිත්‍රයයක් අදමන් දක්ක හදල තියනෙන. ඉ ඒක වැරද තියන්නේෙ විශවවිද්‍යාලි මාධ්‍යන්සයක් විසින් ඇත තත්ව පැහදිි කර නැති තාක්කර දැ පැවිය අරක්ගගේ නිසා දැඟවිතින් වැරදිදක්කම යන්නේ. ඒක වෙන කතාව නිසා සමාජ මාධ්‍ය වහන්ද ම යෝජනා කර. මම කිය මේක හරි මතය කියමු කියලා. ඒවගේ දැ මේ පරිසර ප්‍රශ්නය ලංකාවේ පරිසරය සම්බන්ධව ගත්තහම අපේ වනගහනය වේගෙන් අඩු වෙලා තියෙනම්. ඒ වගේම අපේ පරිසරය දසුන් කියන එක අත නොතියා ඉන්න කළමනා කරණය කරන්න ඇැති කලාපෙකුත් නෙමයි දැන් උන් හොඳ උදාහරණයක් යනමකම පතරෙත් ලි්වා ැන් අප දියවන්නා ඔය දියවන්නා ඔය කෝටි රජකාල තිබිච්ච ඉතාම ලස්සන සුන්දර ඔය තුන මේ දියවන්නා ඔය කියන එක අපි කාටත් තියන කොළම නගරතියන හොඳ ජල්ල පෝෂකයා මේ දියවන්නා ඔය කෝට්ටේ සන්දේශ සාහිත්‍යය සැල ිහිනිය හෙමත් ලස්සන දැකළ තිේෙනවා දැ මේ දියවන්නා ඔය සම්බන්ධ පරිසර කලාපය ජෙෆ්්‍රී බාවා යවදනත් මහත්‍යයා ජනාධපති කාල ජෙෆ්්‍රරි බාව දැක්කේ මේක මේ මැදැතින පොඩි අයිල්න්්ි එක තවටක් ලොහු කරලා මේක මැද්දේ පාරිමේන්තුව හදල වටේට ගස්සින්දල මේක තව ලස්සන කරලා ඩියවලොප කරන්න පුුවන් කියලා. එතකොට දියවන්නාව සැලලිහිය දැක්කට වඩ වෙනස් විදිට ජෙෆ්්‍රී බාව දැක්. එතට එතුමා ඒක වෙනස් කරලා දියලබ් කරා. ඉරඟට අලුතෙන්ේ අනද සමවද ධ කාර ගට රාජක්ෂ මැත්තුමා දේකම් වෙලඉන්න කාල මේක වටේ ගස්සින්දල. ොතිබිටි ගස් රසිය දාලා ජනතාවට ඇවිදින්න පුළුවන් හස විදිින්න පුළුවන් පරිසර කලාපයක් බෝට පත්කවුව වල් ටික විදි වල් දිහයට මරගෙන මේ සංවර්ධනය. දැන් දැ පරිසරය කියන එක මේකත් එක තවත් සංවර්ධනාත්මක ඉසරහටාව. වැඩියෙන් ගස් වැඩිවුණ ජය විසිරරිච්ච ප්‍රදේශය තවත් පුළුල් වන ජලයත් ඉතුරුුණ ඒක මැද්දි ලස්සන අපි කවුරුත් පිරිගන්න හොඳ පාරිමෙන්තු සංකීරණයකුත් හැදුණ. දැන් කාටහරය ඇවිල්ල කියන්න පුළුවන් දියවන්නාව අ සැලලිහිනියා දැක් කාරෙන්ක අහර කියන්න පුළුවන්. ඒක ජෙප්‍රබාව දැක්කා කාරෙන් ක අහර කියන්නත් පුලුවන්. ද මේක තේරුම් කරගන්න ඕනේ එනිසා කවුර ැවිල්ල සැලලිහිනියාගේ ප්‍රවේශයෙන් මේක දිහැ බැලුවොත්. පෙන්ෙ ටිකක් වෙනස් එක. අපි මෙතන තේරුම් කරගන්න ඕන පරිසරේ ආරක්ෂා කරගන සංවර්ධනය කරනයට. ට හැම කැලෑාවක්ම කපල ජනවාසාදනට ම පෞදජිකව තුරද අප ආ්ඩුවක්කි දිර තුරුද්ද එකහෙම වෙන්න. ඇැබයි මේ සංවර්ධනය සඳහා යම් ප්‍රමාණක පාරිසරික කළමනා කරනය මේ ඉන්වර්මන්ටල් මැනෙජ්මෙන්න්් එක. අවශ්‍යයි. අන්නන්නේ එක ැතිවිච ද වන්න සහර වෙලාට මේ චෝදනාාව ප්‍රබලව දෙැෙන්නේ මං එන්නැප දැඟ තුමාම සදහන් කරන්නේ ප්‍රහාරයට වට ප්‍රති ප්‍රහාරය ප්‍රබලවනොත් මයි ජෑක්ට්‍රහනයක් යම්තෙකති හත් විි පුළුවන්වෙ. හ එල්වවා පරිසර විනාශ කරනවා කියලා. ප්‍රතිප්‍රහාරය එල්ල කරන්න ආඩ් ුවසමත්ත වනවා නෑි පරිසේ ආරක්ෂා කරන පරිස ආක්ෂා කරන්න කරේ මන්න මේවා මින්න මේ අපි කරමින්ගන්නවා කියලක කිය ආඩුුවස සමත්තිනවා අන්ඩු මුොනුව ඇත්තට පස රකිට කල පරිසර විනාශ කරනවා කියකටට උත්රයක්ද. එත ඒකදැන් ඒ පරිසරය සම්බන්ධ අපේ ආඩ්ඩි කට්ටිය දෙන්නවන පලල් උත්තරය. නොත් මට පේන දිහට එකත් තමයි පලාස්ටික් පොලිතින් කළමනා කරණය කිරීම සම්බන්ධ අප ආණ්ඩුව. අරන්තිවිිච් සහර ීතිරීති පහගයාණන්ඩු නැති කෙරුවවා. ඇතර ඒකට සෙෂ් බද්ද්දාල වෙනම විශාල වැඩසරහරක් කරලා තිබුණ ඒ නැවැත්ව අ පසුභාවිත පලාස්ටික් පොලිතින් ව්‍යාපෘතියක්තිම ඒක වහල තිබුණ දඒක අයිත් පටන්ගන්න යනවා. ඒ වගේ ගා ගංගා සම්බන්ධව අපේ රටේ අවධානය ඇතරම මේ යෝජනා කරනම වනේ ගැන මහන්ස වෙනවා වගේම. ගංගා ගැනත් මහන්සි වෙන්න ඕන. දැන් අපිට විෂිකාරමික වශයෙන් විශාලම ශක්තිය ලබා දෙන ගංග මහවැලිගඟ. පානීය ජලයවලින් වැඩියම් අපිට ශක්තිය ලබාදන ගංග කැලණි ගඟ. එතකොට මේ කැලනිිගඟ පිරිසූද තබා ගැනීම අපේ ඇත්තටම අත්‍යවශ්‍ය තත්ත්වයක් මේ කොළොම නගර ඉන්න අපේ ඉන්න වැදගත්ව බොහෝ අයයට දන්න ෑ දෙේ ඇත් වතුරටි හම්ිණ මෙතන. එතකොට මේක වෙනුවෙන් වැඩ කරන ආයතන බොහ මාඩුවයි. ද මේ ඒතු කාටහරි කියන්න පුළුවන් ඒක රජයේ වැඩක් කරෙන. රජයේ වැඩක්කොත් වගේම ජනතාවගෙත් වැඩක්. තවට මේ දැන් ගංගා පිරිසුදු කිරීම කියන එක අපේ සංස්කෘති ඉස්සර තිබිච්ච එකක්. අපි මේ වතුර ගලා යන දිය දෝතක්වත් කැන්නේ අපවිත්‍ර කරපු නැති රටක්. තියනිසා මේ දංගාටික නැවත අලුත් ත්වකටගද මේ ආණ්ඩුව පිවිතුරු මකනයා සුරකිමමු ගංගා කියල අලුත් වැඩ සහනක් ආරම්භ කලානේ ඒක මම යෝජනා කරනවා. ඒක අරම්භ කලා වගේම ඒ කරන අපි අපේ අන්සෝලායට හොඳ මාධ්‍යත් එක්ක මේ ලක ගණදිනුවක් කරන්න කියෙල ොකද මේක වැදගත් වැඩා ඒවගේම රුක් රෝපණය. මංහිතන්නේ ආනිත් හැමමාණ්ඩුවකටම වඩා ඒ කාල මහින්දරාජ පක්ෂආණ්ඩුත් වර්තමා ගෝට රාජ පක්ෂ ඇතුමගේ ආ්ඩුත් ෘු රෝපණය කරනවා. හැබැයි ඒ අර ගලහපාරිය කඩා වැටෙන ගහක මුලකපපුහාම දක්වන ආකල්පෙවත් මේ මේ ගස්ටික ගැන දක්කන්න නෑ ඒව දේශපාලන දේවල්. එයනිසා මේ රුකරෝපණ පැත්තිෙන් විශහල වැඩ සටහන් කරමී යනවා ඊළඟට අප ද්‍ර්‍ය කලපනා කරණයට විශාල අගයක් අලුතයෙන් එකතු කරලා තියෙනවා ති මේ වගේ වැඩ ගඩගතු ගන්නාවක් තියනෙනවා ඒවගේම තව කළ යුතුව තියෙනවා මම යෝජනා කරන්නේ අපේ රට පරිසරය ආරක්ෂා කරන්න ඉදදස්සමසි අසූුවේ ඉතාම හොඳ පනත් කීපයක් ගෙනවා. ඒකට මම ගෞරවේදෙනවා ඒකාල හිටපු අණඩුව ජයජාවවදන මැත්තුමාගේ අන්ඩුවට අපිහෙම වැරදියට හිත ෑ එතුමාගත් ඒ තීරණය හොඳයි. මොකද මහවැලිය හදනකොට ම කොල්ම් ආර්ිත්ක් කොමිසම හදනකොට අපිට පරිසර පනතත් තිබුන් නෑ. ඒ කාලෙ අපට තිබුණ වනසාංරක්ෂණ පණතයි වනජීවී පනතයි විතරයි. හැබැයි අසූුවෙන් පස්සේ. ජාතික පරිසර පනතත් ඒවගේම වෙරල සංරක්ෂණ පනතත් ඒවගේම සමුද්‍ර ආරක්ෂණ පනතත් පරිස ආරක්ෂණ පනතත් මේ ප කියල කියන්නේ මෙරි ෙන්වර්මට පොටෙක් ොතට මේ පනත් වන ඉදස් නොමසේ අසූ ාව මෙ ඉතා වැදගත් පනත්තුනක් ඊට පස්සේ අපේ පරිසරයට විශාල ආරක්ෂාවක් නිර්මාණය වුණා දැන් අපේ මේ ආණ්ඩු කාලෙත් දෙදස් පහලවේ ආණ්ු කාෙත් ධදස් පහලො දක්වා ආණ්ු කාලෙ දහයි පහලව ආණ්ඩු ලෙත් ඒවගේ මේ ආ්ඩුකාලෙත් විශාල සංවර්ධන ව්‍යාපෘති ගනාවකට ගමන් කරලා තියන්නේ පරිසර සංරක්ෂණයත් එක්ක. එනිසා අර දකුණේ අධිවේගී මාර්ගය ඔබ කවුරුත් දන්නවා එක ඉඩම් අත්පත් කර ගන්න කොට සමහරු කල්පනා සමරු හිතුවවත් නෑ මේ තරමට ඒ පරිසර ආක්ෂා කරගන එක යන්න පුලන් වේ කියල අද වෙනකොට ඉතාම හොඳට එක වැඩ කරලා තේරුම්. තියනිසා මේ

මේ අණ්ඩු අවිශෂ කළ සලමා කරණ කරගරනීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන්න ප්‍රාදශලිකම්වරුන්ට යම්තනකති බලයි පපර. මේක හේතුවක් නොව නද ඔබතුම පරිස සබ හැදැරිමත් තිය කෙනෙක්කින්න මේ නැගෙන චෝදනාවට ඒ නෑද එකත් බලන්නද මේ සමා ජයාාගෙන ඇැක කියන් තනත් මේ සමහරු වැරදියට ගන්නේ. දැ ලංකාවේ වන සංරක්ෂණ පනතන අෞඩිඩන්සක මේ පොරොස්ට ෝඩිනන්සක කියන එක යටතේ කළමනා කරණය වෙන කලෑවල්ට වර්ග තුනක් තියනවා. එකක් තමයි ඇත්තටම රක්ෂිතත රක්ෂිත වනාන්තර කියනෙවා එවා වෙනමම ආරක්ෂාවෙනවා එවා කාටවත් දී නෑ. ඊළඟට තව අවශේෂ කලෑ කියලා. රක්ෂිත වනාන්ත නොවන රක්ෂිත වනාන්තරයේ සීමාවෙන් පිට තියෙන තවත් ලඳු කැලෑවර්ගයක් හඳන්නනවා අවශේෂ කැලෑ කියලා. ඊළඟට සාමාන්‍ය ජනතාව පරිහරණය කරන භූමි මෙමවතමයි තුන්ගෙනනි කලාපින්. අපි හන්තාන ගත්තොතින් මධ්‍යෙන් පරිස රධිකාරි පනණතිය අත අපිම ගැට කෙරුවවා හන්තාන කොටස් තුනක් කදලා උඩ කොටස. පරිසර සංවේදී කලාපයක් කිසිම සංවර්ධන වැඩක් කරන්න බෑ ඒක ඒකදී. දෙවැනි කොටස අවශේෂ කැෑ ගනයට වැටෙන පරිසර සංවාජිත්වයක් තියෙන කොටසක් ඒකදී අපි වෙන මිුවත්දම දිපත්තුමාගේ මූිත්වෙන් ඒ කමිු අවසරීමම තමයිංවර්ධන වැඩ කරන්න පුළුවන් ඔය සමර හෝටල් තියන ඒ හැර. යටම හරිය ජනතාවට තමන්ගේ පෞද්ගලිඩම් පවිච කර පුන්හර උඩේවත් පෞද්ගලිඩන් තමයි. එඒවවා මේ රජේ ඩන් එමේ නමුත් එවට අපි වෙනම ආරක්ෂා කරනවා එහම තමයි කරන්න. ඒ අනුව මේ දැන් අවශේෂ කැළෑ කියලා කියන්නේ දසුන්. අපි රට ඔ මුලදීම තිබුණේ ඇත්තටම දිසාපත වරන්ට තිබුණේ ඉට පස්සන එක්තර කාලෙක සංවර්ධන කටයුතුවලද දෙද දෙකේද වගේ මූලික ප්‍රශ්නයක් ඇවිල්ල මේක වන සංරක්ෂණ. දෙ පර්ත්මතවට ගැසට කරවා හැබැයි මේක ඇතුළේ තියෙනවා මේ රටේ සංවර්ධනයට තියෙන ඉඩකඩම් රාශියන්. තකොට මේක නැවත දේශපාලත්ඥයන්ට කියියලදී රැනෙමයි දිසාපතිවරුන්ට මේවා සම්බන්ධව තීරණය කිරීමේ අයිතිය. දැනටත් ඇත්තට ඉඩම් පරිහරණයේ ඩම්බෙදාාදීම ඉඩම්කච්චේරි කිරීම කියනව්වා ල විශල බලයක් තියෙන රට දිසාපතිවරුට ප සාපතිකරුන්ට ඒ නිසා ඒ දිිපතිවරු යටට නැවතත් කර තියනවා. ැයි තුමාලා කාටවත් බැහයි තුමාලාල කැමති පරිදිම කර එකක මිටු තියනවා ඒ කමිතුවල පද්‍යෙන් පසරධිකාරි නිධාරී ඉඳගන්න වනසංර්ක්ෂණ නිධරී ඉඳදගන්න හෙමේක කරන්න. තියනිසා මේ අවශේෂ කැලෑ කියනවවාගේ දැන් අවශ්‍යනම් පුළුවන් මේ කිසිම සංවර්ධන කටයුත්තකට කිසිම එකක් දාන්න නැතුව ලදු කැෑ හෙමම තියන්න්න. හැබැයි අපි රටක් විදිහට තීරණය කරන්න ඕන දැන් තනබිම්. තනබිම් අවශ්‍ය ප්‍රමාණය හදාගන්ද. ර ප ච්චි කරන්න ලුවන් දශය වන අවශේෂ ක ඇවල පාචකරට රදක් නැ. ද එනිසා මම කියන්නේ මෙතන මෙ වැරදිිරප ඉන් පුළුවන් දේශපාලත්්ඥෝය විල් පත්ව හරේ ගස් කපල ප්‍රශ් ණනාව ඇති කල ට විාල තයක් කඇදල තියෙන. ඒක මම දන්නවා සහම එක ගැන ම තියන සංවිධිත්්‍යය. හැබයි ඒුණට මේ රටේ සංවර්ධනය සඳහා කොහොමද ද ඩම් පවිච්චි කරන්නේ හිසි ඩම් පවිච්චිරන්නන්නේ ඒක පිළිබඳු අදහක් හදන්න ඕන ඇතටම මේ වෙලාේ කියන්න ඕන දසුන් ඔබ මේ ප්‍ර්නය නිතර හනනිසා සහ ම මේ ගැනය කිසි හැදරීමක් තියර නිසා දැන්වා ඔය උතුරු නැගෙනහිර පළාත්වල අර යුද්ධෙන් පස්සේ ඇතටම මේ ඉඩකඩම් සබධ කාටවත් අදහසත්ති බුන්න මං වෙලායි මතක් කරන්න ඕන බැසි රාජපක්ෂ මැත්තුමා සහනු පේදශනයක් මැත්තුම ඇ වෙලා පරිස ඇමති බැසි රාජපක්ෂ මැත්තුමා අපේආරආර්ථකම්වර්ධ නැති ම මධ්‍යම පසරධිකාරය භාපති විරින් වෙලාවෙ. අපි වෙනත් ජාතියන්තර මුදලක් පාවිච්චි කරලා. අපි මේ ඔක්කොම මැප් කෙරුවෝ ඔක්කොම දැන් ඒ ඇත්තටම ඒකට කියන්නේ S.ඊ. ඒ කියලා ඒයන් ස්ටජික් ෙන්න්වර්මන්ටල් ඇසෙස්මට් කියලා. ඒ ඇත්තටම අනාගතයේ කොයිප්‍රදේශද ගෙවල් හදන්න්න ඕන කොයිපදේශද. කුසිකාර්මය කරන්න පුළුවන් කොයි ප්‍රදේශද වනාවරණය තියන්නේ කිය එක පිළිබඳව. ඒ මුළු උතුරු නැගනෙර කලාපයම, සාල අධ්‍යයනයක් කරලා යන්ඩප එක මේට අපිට එක තුුණා ඒ දැයික හොඳ ලස්සන අධ්‍යනයයක් කරලා අපි හැදවා. ඒක ඇතුළ තමයි දැන් එව තියෙන්නේ ක දැ දැන් තන හට හිල්ල ඒ බතුම අධ්‍යනය කරලා හදපු සම ඇත්තවර යක වග කර ඇතුලේ මරට ස ර් ර ර හ හ ඒ ඇතුරේ තමයි දැන්ට තරනය කරන්න තැන්ගේ අයිත ක්කොම තීරණය කරන්න මෙන්න මේකට අවසර දෙවා මේ වැඩට අවසරදවා කියක ඒ ඒ සය එකත් එක් . බේ අ වෙලාතින්නේ දසුේ ඔය උතුර නැගන ප්‍රදේශවල බොහෝවිට ජනාවාකරනය වලා විච නැති පලයේ රශයක්ක්ති වන නිසයි වා අපිට කැෑ විදිරම තියාගන්න පුළුවන් වනා කම්ඹුරු විදරතියාගන්න පුළුවගු ඇහමුණ. හැබයිද වෙනන පලාාත්වොල ඒක වෙනස් දැන් බස්නහිර පලාතගත්වොත් ප ප්‍රේ ප ව ල කුර ග තිම හැයිවද ුරු ෙම කුම්ුරු වට ප ච් ොට. මෙ සිය එකක් නෑ ඒක කියන්නේ ඇත්තටම මේ උපක්‍රමික එවා පරිශරක අධ්‍යයනයක් මේ පැතිවල කරලා නෑ හැබයි අරහි අපි කර. ඒගේ මහහිත හබන්තුව ශිකෙ කරමකද සවධ ව්‍යපති ගන්නනාවක් එන නිසා. දේනිසා මේවා ගැන අපිට අපි අදහසක් තියනවා එකකන මේ ආණ්ුව නිවරදි අදයකි කියන්න නිවරදි හැදැරීමක් තේරවනම් පරිශෂ සම්බන්ධය සංවර්ධනය කරන්න කොහෙද. එතකො ජවාස තික කරන්න කොහද ප දිචිකිරම්ිද කරන්න කොහෙද ්‍රාව ජීව කොහෙද සංවර්ධනය කිරීම ිනි කර්මාන්තිදි කරන්න කොහෙද අනෙක් පැත්තේ නාගරික සංකල්පයයක් මත නගරක් ඉදිකරනවන අවශ්‍යගේ ස්ථාන කරන්න කොහෙ ර සම්බදධ ාතික ක. දක් හදන්න අවශතාවයක් නැදනක් න අපි ඇත්තට අපි දෙදස් ම දස් පහලින් පස්ස පරිසේ ගැන න්නේ නෑ දස් පහලවෙලගම්බලකොට මේ ගෙන ඉතාම හො අදේ නඇතිබුණ ම හිතවා දන් අපි ආන්ුවත් ඒ කකරනය දැ උදාරනකට ඔය මොරගහකන්දිදල අපි කියෙන නෝත් සෙන්ට්‍රල් කැනල් කියලා ඒන් උතුරු මැද ඇල කියල ඇලක් හදනවා ඒ ඇ ඇතරම අපි වනජීවිී ප්‍රදේශයේ ඇල යනකොට ඒ ඇල යටට දාලා උඩින් වහලා වනජීවීන්ට ඒක ඒ හරහයන්න පුළුව විදියට හැදුව.ඒ එහෙමතමයි අපි මුලදි සැලසුම් කරේ ති එනිසා පරිසරය සම්බන්ධව ලාවෙෙට් ජනප්‍රිය වෙද. පොඩි දේවල් කියන්න පුළුවන්. හැබැයි මේක විද්‍යාත්මක විෂයක්. ඒ විෂය ඇතුළේ තියන ආකෘතියක්ත්තියනවා. එනිසා පරිසරය අද කියන එක හෙට කියන එකයි දෙක් වුණොත් කිසි ව්‍යාපෘතියක් කරන්න බ. අද හට ට ැති දන හැට විල් හෝටල එ පයි කියනවා. අනිද ත්තන කම සහාව ට ඇති දන දවස හ සහප ත හපත් ක ප්‍රති පත් ක් න්න හර ොට රුද් ව ආත විනිේ ප්‍රශ්ය යත විනි පශ්නය වන මුදත්ද මේේ සයින්ස් පිල ප්‍රශ්යනය ඒක දැන් ආයතනික වශයෙන් ආයතන නිරදාර්ටිකය එකතු වෙලා. එක තීරණයක් ගත්තහම. නොරොච්චෝලේ ගල්ලගුරු බලාගාර ගෙන බලාාය හදුවර පසෙක්නෙක්ඇවිල් ොන කෑග හන්න ෑනේ ඒක වෙනස්. ඉදි ඇත්තනම ඒ දැ මෙහෙමයි සිස්ටාචාරය ඇති වෙන කොටම පරිසරයට බලපෑමක් වෙනවා අදසු. මානව මානවයා සිිස්ථාචාරගත වෙන්න ඔබ ගයක් හදනකොට එතන කැලේ කැපෙනවා. එතන ඒ බිම වැහෙනවා. ඉතින් සිිස්ටාචාරගත වීමම සංකල්පයම ප්‍රශ්නයක්ත්තිය පරිසර ඇත්තයක්. හැබැයි අපි ඒක, ඒරුම් අරගන්න එක කළමනා කරණය කරනවා ඒකර තම අප සිස්්ටා ගත්තවීම වෙනස තියෙන්නේ. ඉ ඒ කළමනා කරණය කරන්න අපි විද්‍යාත්මක ආයතන පද්ධතියක් දාාලතියනවා. ඒ ආයතන වලට උදේකයි හවසකයි කියන්න බෑ ඒවටත් ආකෘතියක් තියෙනවා ඉති මම කියන්නේ පරිසරේ ගැන හිතවත්ව වැඩ කරන අපේ මිත්‍රවරු මං හුගක්කයි අඳුරණයි මේ කායක්වත් අපි අමනාපයක් නෑ අපි මේ පරිසර සාධකය සම්බන්ධව හුඟක් අය කරන මැදිහත්වීම අගේ කරනයි හැබැයි මේක අවිධමත්ව රූපවාහිනී කැමරාවට ගැලපෙන පරිදිකරණය එච්චර හොඳ දෙයක් නෙවෙේ. අපේ බොද බද් මක්ක ව රනග පරමෙන්ටතුන්්‍ර මහචාර චරිතයරත්මැතුබන්න කෙන්නේ එතුම කෝප් කමිටුව හප්‍රතිවරයා පහුගේ කාල සීමාවව තුල අපි දැක් කෝප් කමිටුවේ භාවිතාව කෝප් කමිටුවේ නිර්දශ කෝප් කමිටුවේ සහරවෙලාට ආතර ලදහරෙන්ගල කරපු රජු ප්‍රශ්ණ කිරීම මෙියල්ල සමහරතැන්වලද ජනතාවත් අ පුඩිග හලා. ි ගතරක තිබුණ අන දේන කෝපකමිට හරි ැදිහත් වෙලා මේ තින දෂණවංචාටික හොයයි ඊට නිර්දේශ දෙයි නීතිමක්‍රයාමාර්ගන්න ඊට පස්සේ රටේ හිට දවස ෙටුවම සු පල අත්ේ කෙන්තැන හිටිය. චර්දයරත්මැතුමගේ ප්‍රානත්තය කන්න කෝප්කමිතුලත් නිර්දේශ තාමත් බලාපොරත්තු අත්තිය හම වේ කියලා. ඇත්තටම ඉදායිද අනදක් කෝපකමිටි භවිාව තුළ. ජනතාව අපේක්ෂ කරපු ඉලක්කේකද ජනත අපේක්ෂා කරපු අපේක්ෂාවන් මුන් පත්වෙලා තියෙනවාද. කෑග හපු විදිහට ඇත්තටම වැ වෙලා තියනද කර. අපි අේ තේරයත් සමගන්න කමි සබහපති පාර්ලිඳතු පන්ත්‍ර මහචර චර්තහිරත් පැත්තු වන්නන්නේ ක පේන්නේ සපුකාරණ කරනාවක් සම්බන්ධ අපි ගතා කළ මෙවර පාර්ලිමේන්තු නියෝචනයඇතුමත් ලැබුණට පසේ තුමත් ලැබෙන වගකිලීම තමයි කෝප් කමිටුවේ සහපතිවරයා විදිහට ක්‍රියාත්මක වීමඒ ක්‍රියාත්මක වීම තුළ රටේ පුදු මහජනතාව අපේක්ෂා කරපු අරමුණු සාක්ෂත්වී කියන තැන බදු හජනතාවගත් අපේක්ෂාවන් තිබුණා ඇතරම මේ චර්තහිරත්මතුවනදන් කෝප් කමිටේ අතිත භාවිතාව තුළ බොහ තැන්වල නිර්දේශ කරනවා රාජ්‍ය නිලධහරෙන් රාජ්‍ය ආර්තනවල භාවිතාව දූෂණයක් සිද්වෙලාතියනවා වංචාවක් සිිද්ධවෙලායන නම් ඌන්ටෙරිවිේ නීති ක්‍රියාත්ම කරනක නිර්දේශ ලබාදව නීතිපෙති දෙපාර්තමෙන්ට. ඒම පදන වෙලා ඔන්ට නේතිකෘය සිද්ධවෙන්න ඕනේ. ඇත්තටම කෝප්කමිටේ ඒ අරමුණ පෙරදරිව. අතද භාවිතාවත්ක් මේදක් ඔබතුමා ඒපුටුව ේද ගත්තන ඒදක්වූ ගමනතුට එහෙම වෙලා තියන ඕනෑ එක ඔබහන්න ට පෙරදමයි පස්සෙද. එදා එදම් ඊය දවසෙනට ඒ එනද මෙහෙම අප ඇතන කෝප් කමිටුව හදල තියෙනෙම මේ රට න්‍යායික පදන මැකින්ගේ කියන්නේ රටේ මහජන මුදල් වල අයිතිය තියෙන්නේ මහජනතාවට. මහජනතාව ක්කොට මුදල් ැන තීරණය කන්නඩ බැරිහින්ද මහජනතාවගේ නෝජිතව දෙසේ විසිපහක් තෝරලේ වලතිරම්. නියෝජිතව දෙසේ විසිපහා තමයි මේ ගැන තීරණය කරන්න. දොකට ඒ අය තමයි අයවැෑ සම්මත කරන්නේ අයවැය අනුමත කරන්නේ. එතකොට මහජන මුදල්වල භාරකාරිත්වය තියෙන ජනතාවගේ නියෝජිතයන්ගේ කුඩා අනුකමිටුවක් හදලා ඒ ඒ රාජ්‍ය ආයතනවල මුල්්‍ය පාලනය සහ විගණනය සම්බන්දධව හොයා බලනො එකක තමයි අපි කරන්න. දැ එතකොට රාජ්‍ය ආයතනයක මල්්‍ය තත්ත්වය ඒකට බලපාපු තීන්දු තීරණ ගැනීමේ ආකෘතිය ගත්තා ආකාරය ක්‍රියාත්මකරපු ආකාර වගේ බලනො. දැන් ඒවා බලල අපිට නියෝග දෙන්න පුළුවන් යම් කිසි වෙලාවක වැරදි තීරණ අරන්තියෙනවන හැබැයි ඔබ අහන්නවා ඇත්ත ඒවාට නඩු දාන්න පුළුවන්ද ඒවා ඉන්න වැරදි නු දාන්න පුතුන් වි දේශකර පස නඩු දාලාතියනවා හුට දඩුවම් දීලාතියනවා නෑ දැන් දාාරනක දැ ම පෙ හිට පුසුල් හඳ නැති මඇතු. ඔය මහා බැංකු වංචාව සම්බන්ධුව නිර්දේශ ගනාවත් දුන්න. ඊට අමතරව ඒකට සමාන්තරව අපරාධ පරීක්ෂන් දෙ පාර්තමේන්තුව වගේ ආයතන ශ්‍රී ලංකා පොලසිය මේ ගැන තව පරීක්ෂණ කෙරවා. තෝට දැන් ීතිපතිවරයා සතුව තියෙනවා. ඒ කෝප් එකේ දප නිර්දශත්තියෙනවා ජනාධිප විමර්ෂන කොමිසමක් දැම්ම ඒ නිර්දේශත්තියෙනවා. ඉදඟට වෙන හුදකාලා පරීක්ෂණ ගණනාවක් කර ඒවාගේ නිර්දේශත්තියෙන ඒ නිදේශ සියල්ල මත රජය වෙනුවෙන් මේ මට නඩුදාන නීතිපත්තුම එතුමයි වැඩේ කරනවා. දැන් මේ කෝප් කමිටුව අපි කරනවත් එහෙමයි තු නිර්දේශ ත ී පපතිවර පව නු ාන රජ පාශ ෝප පිට නිදේශව දාද නඩ දා න දැ ඕෝකම දැන් අපට ර්ක කරන්න පුලුවන්. ඔයක මහබැංකු එකට දාාන නඩුව මිතින් ඒ එකක් කියල කියන්න පුලුවන් දක ප්‍රධාන වශයෙන් මහ බැංකු හොරකමට අදාලව දාපු පරීක්ෂණවල ශක්තිමත්ම පරීක්ෂණයක් තමයි කෝප්යෙන් කෙරයි. ඒක කාලෙ දියුණනෙක මත්තුමාකරු ඒ එලියර දාගන්න බැරුණ පරරිමෙන්තු විසර හරේ දාර ඊට පස්සේ හඳු ැති මැත්තුමත් ඒකර යේදකම හොඳයි. ඒ දෙක විශාවසයෙන් බලපාලතියනකෙද මම තර්ක කරන්නේ මේ දනඩුවට. ඉදින් දැන් ඒක තව රණග නඩුදැම්ිතරක් නෙමේ නඩුධදාරදෙන් අපිත් සහර දැන් ගනන්දීමනිධාරීම් වශයෙන් ලේකම්වරුන්ට අපිට නියෝග කරන්න පුළුවන් නීති පපතිවරයා සමඟ සාචඡා කොට මේ එකකට නඩු දාානි කියද. සමහර කැබින ින් වැරදියට පාවිච්ි කර තිෙනවානන් අපට ේකම්වරට කියන්න පුළුවන් ඇමත්තුමා හරහා කැබින් එකට මේ නැත ැනු දන්නේ කියෙ සමහර ප්‍රසම්පාදන තීරණ අයිස්පන අපිට වැරදිනම් විශේෂ පරීක්ෂණයක් පවත්තල රිද වැරදි කියලා බලන්න කියර කියන්න පුළුවන් ඒක වැරදිනං ඒ වහාම අවලංගු කරන්න කියලා පී පේධ එහෙමකක්කුවඒ අවලං කරන්න කියල කියන්න පුුවන් ඊළඟට අපිට පුළුවන් ප්‍රධාන ගණන්දම නිධාරයට කියන්න මේ ආයතන ප්‍රධානයගේ මේ දූෂණය වැරැද්ද නිසා මොහුව ආයතනය ඉවත් කරන්න කියලා ද ම ලේකම්වර කල මොත් ේකම්වරක් විදිරි වැඩ කර ඒ කාලේ දියවගුණු සේකරමැත්තු මට යෝගක මේ ස්තරා අපේ මාධ්‍යයට සම්බන්ධ ආයතනක සභාපතිවරගයක් ගැන. මෙතුමා මේ මාධ්‍ය අයතනකන මේ අපිේ අමත්‍යන්ස රයි ආයතනයක මෙතුමාගේ පිළිබඳ තීරුණයක් ගන්න කියලා. ඉතින් මම ඒක මගේ ඇමැත්තුමා සමක සාකච්ඡා කරලා අපි ඇමැත්තුමත් ඒකට ඒකාල මගේ හිට පුකරුව ඇමත්තුමා ඒකට ඉතා පැහැදිලිව අපි සමට හිටගත්ඇතුමා මේ රටේ වැදගත් ඇමතිවරෙක් දනුත් අඇමති කරෙරන තින් මං ගරු කිරීමක් පශයෙන් කියන්න. අප මේ තීරණයක් ගත්ත ඒ අධාර සභහපතුමාව ඉවත් කරගන්න. එහෙම තමයි කෝප්ක කියන්න එ ම කියන්න එ අදැකීමෙන්ම තියන ප්‍රතිඵලය හ දැන් එතනද චර්තයරත්වත්තු දැ හරි ද තන බපුතුමාන්ද දේශනවා ඒ සභපතිවරය අයින් කරන්න කියලා. හැයි ඒ සභහපතිවරය අයින් කරලා. වුරුදු පහක් කරි හතරක් කරගයාට පසේ ආඩුවක් පත් ව ම බතුමාර නෑන උතන හැ ඒ මතිවරුත් නැතන හම ඇවිල්ල විල වාඩුවන හම ට දැන්ඒ අවස්ථාව කරනාවක් යන එක ැනක ේ සු න ත ්‍රිට අතර ක්‍රාකාරුතය සම්න්ධය බරපතර දිර පවිවේචනය කළලා ඒ සබන්ධය වන ක්‍රාත්මකිවීමකු සිද් කර දැ බතුමත් පහුේ කාරශම තුල ඔවුන් ආය කැඳවන යවල්ල අවශ්‍ය කන ලිපිලක නරගෙන සූදානවීමකින් එන්න කියලා මේවත තව වුරදුතු පහින් ආයි වෙන්න පුළුව. ට ස්තිරසාර මුද්‍රාගත නෛතික ක්‍රාමාර්ග ගන්න බැරි දෞරදු පහකින් දෂනයකට ප වචාවකට සබන් නිල්ද හරයක්ක වෙලා යම තරම වාඩි ගේ ධර හම තව ප්‍රශය ඇතින දැ අපි අපි ඒක ගැන පරීක්ෂ කරන්නේ විගනකාා ධීපතිවරයාගේ වාර්තාව මත. එතවොට දැන් ඒක අවසාන පරිීක්ෂණයක් විදිට ගතයුතු නෑ. මගේ ම මේක කියේනක සමහරම මේක ඒක නැතිවන්න පුලුව කෝප් එකකින් ගන්න පරීක්ෂණය අ යම්කිසි පුද්්‍යරයක්ගේ පැවැත්ම සම්බන්ධව අවසාන පරිීක්ෂණය බවට පත්වෙන්ඩ ඕන්න අපි කියන්නේ ලේකම්වරයට ඔබ මේකට ගැලපෙන්න කණඩාය මදදාලා වාහන් පරිීක්ෂණ පවත්න්න මේ අපේ නිර්දේශනාං හ ුදසුයිගන නිසාම් ඒ සම්බන්ධව ඔබේ ආකෘතියට අනොමකද ඇතටම අපි කියපු පමණින්ම පුදගරය කස් කරනවට වඩය ආකෘතියක්ක් ේ න ඔබතු ල ැබයි නිර්දශයක්න්නේ සාක්ෂි විමසලානේ අප සාක්ෂ මසුවට අපි සාක්්‍රවම සනාකෘතියයි. ඒක තව තාක්ෂණකව වය සාක්ෂිම සන්ඳෝනන් ඇතුමාටේ බල දෙන්න්ඩෝන. එහම තම අපි තීරණ ගන්න හමයි ගත යුත්තේ. ඇ ඒ නමේ ඒ ඇත්තටම කෝප් කමිටේ තීරණවල ඒ ඔය කියන කරුණු දෙකට දැ කරුණ දෙක් එකක් තමයි. ලේකම්වරය හර හා ප්‍රතිසංස්කරණ කරන එක ආයතන ඇතුළේ දෙවැනිියක තමයි අපි ආතනවල ප්‍රානින් අයින් කරන්න යෝජනා කරන එක තුන්වෙ ලියකක් තියෙනවා ඒ තුන්ගෙනක තමයි මේ ඔක්ක්‍රරමට වැදගත් ඒ තමයි දසුන් මේ සමාජය ඇතුළේ මේක සම්බන්ධව ශක්තිමත් සාකච්ඡාවක් හදනෝ ඒ සාකච්ඡාව විශාල බල සම්පන් සාකච්ඡාව දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධගත්තොත් ් ආයතනයේ සමහරු හිතන්නේ ඒක ඒ අයගේ පෞද්ධලික එකක් කියලා. ඒ අයි පත්තෙන්නේ ක්‍රිකට් සංගංගොලින් ඒ සල්ලි හම්බෙන්නේ ක්‍රිකට් ආයතනෙ වෙන රටක ඉන්න මාධ්‍යආර්තනක අර ගහන ඇග්‍රිමන්ට් එකට අනුව එතකොට එහෙම තමයි රයි් විකිනෙන්නේ එකොට ඒගොල්ල කල්පන කරනමේ අපි හොයා ගන්න සල්ලි. ඒ නිසා අපිට ඊළඟවටේ චන් දෙ දෙෙන අයට හැම මාසෙම ලක්ෂ එක හමාර දෙක දිදිී අන්ඩ පුළුවන් කියලා හිතනවා. අප පළවෙනි ප්‍රශ්නය තමයි මේ අදහස වැරදි. මොකද මේ කවුරුවක්කත් විකුණන්නේ ඒ අයගේ ගෙදර තියන ඒගොල්ලන්ගේ සන්නාමේ නෙමෙයි. තමන්ගේ පවුලේ සන්නාමේ නෙමේ මේ විකුණලා ක්‍රිකටෝට සල්ලිගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කියන සන්නාමේ. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් කියන සන්නාමයට අතීත ක්‍රිකට් ගහපු අයගේ ක්‍රිකට් වපසරියත් ඒ ක්‍රිකට් කියන සම්පූර්ණ කලාපයම අයිති. තකොට ජාතික සන්නාමයක් තමයි මේ හට්ටු කරල මුදල් ලරන්තයමු. පලවෙනි ප්‍රශ්නයක යපී සමාජයට ගෙනාව එක හනුනැති මැත්තුමත් ගෙනාව මයි කාලෙත් ගෙනාව ්‍රී ංකාකට කියලා කියන්නේ එතන ආතන හත පපත් දෙනෙකුයි පිට එක ගණ ඇග්‍රමටි එක කරි මේ ආයතනය හතරපත් දෙනාව තමන්ට කැමති සගන් හතර පහකින් පත්වෙන කෙනෙක්හරි නෙමෙයි. මේ අය ගනදනු කරමින් ඉන්න ලංකාවේ සන්නාමයක් එක් බ්‍රෑන්් එකක් එ ඒක අයිතිනෑ මේ කවරුවත් එතන පත්වන සභහපතිවරයට මලේකම්වරයට ඒක රට අයිතිඒක ඒනි සයි අපි වැඩ කරන්නේ දැ විශවවිද්‍යාලයක් ගත්තොත් කටහරික යන්න පුලන් පශචාතුපාද අයතන සල්ලි අපින හෙව්ව කියලා. ඉති පශ්චාතුපාදි උගන්නනය තමයි සල්ලි හොයන්නේ. හැබැයි ඒක හොයන්නේ රට අයිති විශ්වවිද්‍යාලයක සන්නාමය අපි කුණලා ඒක තම ඉග අයිගල පබදෙ ගෙර ඉදිගරිියදනවාකමො කවරත් දිග ගන්න්නේ. එනිසා මේ ජාතික සන්නාමයක් එක් ගැටගහිලා තියෙන. ආයතනවල අයිතිය රටේ ජනතාවටයි කියනක තම අපි සංකල්. දැන් එතනද බුතුමාල උසාහ කරන කාරණාව හරි මතු කරන්න උසාහකර සමාජ කතිකාවතක් ඇති කරන්න හතන උසාහ හරි හැබැ සුරල් හඳුම ඇතිම හත්ම කාසිීම තුලත් මාධ්‍ය ඉස්සරහම දැනිි ප්‍රශ්න කිරීමක් කරනවා සුල ක්‍රිකට සම්බන්ධය. අපි කියන්නේ පොළවේ අධි හප්පල ප්‍රශ් කරනවා ඔබුතු මායි කාල්සිීම තුලත්. ප්‍රශ්්‍ර කරන්න එකට ඕුන් සුනිල් හඳන් නැත්ති මත්ය කෝප්කමිට සහපතිවරයවිදිට ප්‍රශ්්‍ර කරන්න හදකොට ගේපු විදිහටමයි. සූදානමක් නැව ඔබතු යි කියන ඔබතුමත් පලො වැ හපලන ලැස්වෙල ඉන්න කියලා ඔබතුම ඔයිපුටෙන් බැලගයට පසේ ආය කෙක්පුහම ඒයි නතු විදිටම න දැන් දැන් දැම්බල දැන් අයට තිබිච්ච සමාජ පිරිගැනීම බරපත ලළදක් වෙලාතිය ඒ එක හඳු නතු ැත්තුමයි කාලටන් නැදැතේ වෙලාති සමාජ පිල්ි ගැනීමේ වෙන පලුද්ධ සාධාර්ය කරන්න පුළුවන්. යි ආයතන ව වංචාදූෂන නගේම ඒකට සම්බන්ධවන ඒ නිසා ඒ සමාජය පලුද්ධ මෙහෙමයි ස් දසුන් ඔය සමාජවා බොරු කියන්න පුළුවන් එහාට මෙහට ඒවගේම තමම්ම මුදල්දීලා නඩත්තු කරගෙන යන සංගංගොලින් සභාපතිකංගන්න පුළුවන් හැබැයි ඒක රටේ පොදු ක්‍රියාදාමයක් බෝට පත්වුණ හම ඒක එහෙම ලොකෝට කරන්න බෑ මේික මේක රටක් අවසාන විද්‍රහයේදී මේක රටක් එනිසාඒ රටේ ජනතාවක දෙෙ බලයි නො ඉන්ඩෙෙන්න්නම ක්‍රිකට් පරදිනවා. ඉන්ඩෙන්නව මේක ඇතුළි තියෙන විශාල වංචාලතියනවා. ඒවට රජ්‍යයන් රජයක් කවරුව සම්බන්ධනෑ මේක කණඩායමක් මේක කරනවා. ඒක තම තමන්ගේ ගිවල් දුරල්වල වැඩක්වාගගේ බවට පත්වෙලා තියෙනවා ඇ එතකොට මේ රට ඇතුළි මේක විශාල ආතති බවට පත්යනවා එනිසා එහෙම ක්‍රිට් නේ කාටුවත්තයහෙ වැඩ කරන්න බෑ ඒනිසා මම හිතන්නේ මේ සංවාදය. ඒ සංවාධය මතුකරණ එක රටක් විදිට හොඳයි. ඒ වගේ ආයතනවල්ල විශේෂ එතකොට තමයි මේ ඒ ආහිතන නිවැරදි වනි දැ හුඟක් වෙලාවට මේ දේශපාල්ඥෝ දි දේශාලක්ඥ වැරදි කියලා කියනවා. ඇත්තටම දේශපාලක්ඥයන්ගේ වැරදි පේනෝ. සහ ඒ වැරදි කර දේශපාලඥන්ග මුහෝය පරද්දලදයන. අතකදේයාගන්න දේපාලනය නොව ම දෙකේමෙද ලක කියන ම නිකම්ම සුරුට් ගඩක්පත් පාලය කර ඇතුව දේශාලනයට වෙල කතා කරන කර නෙමේ ම මේ රටේ වැදගත් වැඩ ගනාවක් කරලා මේ කියන්නේ. දේශපාලනටන අයට විතර කඇැගිල්ල දික්කරන බොහෝ අය. අතර විශාල වැරපතර වැරදදි තියනවා. දැ ඒ ප්‍රේද එක පශ්චාත්තුපාද ආයතනක හිටපු මුල්්‍ය අධිකාරිවරයා. මිල්ලියද පනහා. අ ඇත්තන මේ ආයතන හිටපු අධ්‍යක්ෂක මහාචාර්වරයාගේ අස්සන එතුමා මෙව ගෙන බලන ඇතුමා වැරත් ද ඇතුමාගේ අසන අනි පැත්තර ගහගෙන දිගටම අවුරුද්ධට සැරයක් අර තමන්ගේ ෆික්ස් ඩිපොසිට් එක මැචු වෙන දවසට ඒකේ මේ ඉන්ට්‍රස්ට එක. ඒකට දෙන පොලි අරගෙන ගෙදර යනවා. එහෙම අවුරුදු කීපයක් කරලා අන්තිම ඊරගවුද්ධ තීරණය කරලා තියෙනවා පොලිය විතරන්නේ මේ මේ සම්පූරෝ ඩිපොසිට් එක මර යනවා කියලා ිියන පොහක් කරග හිල්ල එම තමයි ති ම දන්න ඒක තමයි අපිට සාකච්චවනේ ඒක දැ ඒ අපි දන්න අධිකරන යම් කිසි දුරකට ඒක සාකච්චාවේ නි අපිට දීරවුව කර අවශව වන්න ම පුදගලගෙන නංග කියන්න තේයි ආයතන කියන්න තේකයි. එනිසා මේකේ දැ මම කියන්නේ කෝප් කමිටේ මේ සාකච්චවාවත් මැන අපේ රටේ යම් තනකද ිටම් චේන්ජ එකක් ඉටවාස දේෂණ පංචාවලින් තුර රටාක්. ශස්වාසනයේ හෙතදවක්ව වුවෙන් පත්ච ගෝටපේ රා පක්ෂමඇත්තුමාගේ ආන්ඩුව තුල එතිනින් පිටත් ුල් හු ති හතලගේකාරිභර දම ප්‍රසෙස යයි කොක්කමට තුල. ඔවුන් කරපු කාරභාරයට ඔබතුමාල කරන කාර්භාරයක් තුළ රටේ දූෂණ වංචා. නැන් ඔය ඔබතුමා දැන් සඳහන් කරවා කාරය යටින්සිෙද කරන ගේම් ගැහම්. කරන්න බැරි වෙනතනකට බැරිර දදාාල ය බපුතුමා. මෙහෙම දැඒ ඒ එකකතමයි දැන් පෙරටේ නයිතික ප්‍රතිපාදන තියනවා. ඒගේ දේශපාලන ප්‍රතිපාදනයක්තින අවරුදු පාකරරය ජනතාවට තිරණය කරන පුුවන්කම. ඊලඟට මේ ආයතනික පද්ධතියේ ප්‍රධානීන්ට මේවාගේ දේවල් ගැ හොයන්ඩ බලන්න පුලුවන්කම තියනවා නඩු මාර්ගෝලට ගිහිල් තියන බොෝ සමහරයව. දේ නිසා අපි කියන්නේ මම කියන්නේ දසුන් මේ දේශපාල්ඥියන්ට විතරක් චෝදනා කරනවට වඩා හාට ගිය ප්‍රශ්නයක් අපේ රටේ සමහර සේසවල තියනෙනවා.ෙම යි ක්‍රිට් පාලක මල්ලින් ආවිතයක ඔය වෙන වෙන ැගුලින් එන්න ඒ යි දේශපල්ඥන මේ ඒ ඒවගෙන වෙනම කණඩායම් හැබැයිඒ කණ්ඩායමත ප්‍රශ් ගණනක් තියෙනවා. තියනිම් මේ අපි බලන්නේ මහජන මුදල්ලෝලට සම්බන්ධ ආයතන ඉක්තරා ආකෘතියකින් පවත්තගෙන යන්නත් ඒවා තර ඒගේ ොදරනවට ස්තුති කරන්නත් ඕන මෙතන විේචන විතරක් නෙමේ සමහර දේවල් තියනවා ඒවා හොම් දනාත්මක දේවල් කරන ඇතරම ඒවත් අපි අගේ කරන්න ඕනේ අගේ කරන එකත් අපි කරනවා විවේජනය විතරක් නෙමේ එනිසා මේ දෙකම එකට යනොදැ ඔබේ මේ ආයතනය ගත්තොත් මේ අයතනය තරා කාලෙක මේ ආයතනය හොඳටකිරුව පමණක් නෙමේ රේටිං වොලත් පලවෙනියට හිටිය ඒවගේම ප්‍රොපිට්ෝොලත් පලවෙනියට හිටිය තින් ම ලක කාලේ ඔබ ආයතන වෙනුවෙන් දිවිඩන්ස්ෙඩු ගෙව්වා අලාභාංශ ආණඩුවට කිව මිලියන සියගනෙන් එහෙම අපි රජා අයතන කර තිනට ඒවට හොඳ කියන්න ඕන කාලෙ හොඳ කිවවා ඉදිට පස්සේ ඒ අතන වැටි රතියනෙන ති අපි අයිතයෝ උඩට ගන්නඕන එක තමයි තත්වේ අනිෙක් පැත්ති සමහරලාට මිනිස්සුන්ට යම් තැනකද සිදු කරන ක්‍රියාවලයක් පිළිබඳ විශවාසයක් හවරුනොත් උනේට අනුගත වෙන කමටව භවිතාව සම්බන්ධය නිසුන්ට විශ්වාසයක් ගොන්න කලා තියෙන හරි කෝප්මටු එක ප්‍රශ් කිරීම නිර්දේශ කිරීම හරහා දූෂණ වංචා අඩුවේ කිය කාරසම් ඔබතුමාලගේ යම් අධ්‍යනයක්තිෙන චර්දයනත් නැතමන කෝප් කමටයේ භවිතාවත් එක් රටේ යා රාජ්‍යන්ත්‍රය තුළ පොදුමහ ජනතාවගේ මුදල් පරිහරණය කිරීම දී සිදුවන දූෂණ වංචාවල සීමාවීමක් අඩුුවීමක් තොරවමීමක් සිද් ගගේ හම ඇතම අධ්‍යේ ඔබ කියනක හොඳ ඒ දධනයක් කළ යුතු අද්‍යනයක් න නැ. නමුත් මගේ තේරුම් ගැනීම ඔන්න අපි ක චෙක්කල්ලවරන්න පුළුවන් රාජායතනවල විශාල අවධානයක් මේ පාර්ලිමේන්තුව සම්බන්ධව තියරෙනවා ඒක ඉතා හොඳයි ඒකන් කියන්නේ රාජායතනවල වැඩකරීමදි ගන්න ීරෙන නෙමයි නමුත් මේ වාකෘතික මේ වශයෙන් තියෙන සමහර ප්‍රශ්න කාරී තත්ත්වයන් ගොට යන්න ඇතුව ඒක හොඳට වැඩ කරනවා ඇති ඒවගේ අපි ගෝටාබි රාජපක්ෂ මැත්තුමාගේ ආණ්ඩුව අපි මුලඉද දම. වැඩ කරන්නේ රටේ සංවර්ධනය ඉදිරියටගෙන ියන් අවශ්‍යයි. ඒ වගේම රට තුළ දූෂණය නැති කරලා වේගවත්ව සංවර්ධනය වෙන රටක් බෞඩ්ක පත් කරන්න අවශ්‍යයි කෙති එනිසා ඒ ගමන් මාර්ගටත් බොහොම සම්බන්ධයි. එනිසා මම හිතන්නේ රාජ්‍ය විවසායක යනොබ දන්නවා රාජ්‍යවසායකයන් විශාල වශයෙන් පහුගිය අවුරුදු හතලිහේ විවිධ හේතු නිසා අවුල් වෙලා තියෙනවා. බඩන්නරයක මැතිනගේ හැත්තෑව ආ්ඩුව අඉවරවෙනකොට හැත්ත හතේ රට බාර දෙෙනකොට සස්ථාවම අසුුවටක් තිබුණා. හැබැයි ඒක අද ඒකාර තිවිජ සංස්ථාවලින් අටක් නමෙකට වඩා ඉතුර වෙලා නෑ අනි සංස්ථාවල තියන්නේ බෝඩ් විතරයි කාඩදශ සංස්ථාව සලුසාාල මෙ වගේ ඉඩං ව බෝඩු විතරයි තියෙන්නේ මේ ඔක්කොම් වැටිලතියෙන්නේ. එහෙම වෙලා තියන්නේ එකඒ කාලවල රාජ්‍ය විවසාය. සමහරව්වා කාලට අනුව වෙනස්සුනේ නෑ සමහරව්වා කාලයට අන වෙනස්වීමටත් වඩා වැරදි පුද්ගල යටතට පත් වෙලා තිබිල තියෙනවා. හේ දැන් අපි අලුත්තෙන් අපේ ර මේ රජයේ බලන්නේ බොහොම වේගවත් ශක්තිමත් සංවර්ධනයක් අලුත් නීතිත් සමහර්තැගෝද හදාග නිසරහටය හොද ඔබතු ර මතුකරම් කාරන වැදගත් දැග අපි රටේ රජායර්තන කඩා වැටනවා. ඒවගේ මතුමයි පාඩු ලබන වියල මඩලේ ත්තොත් ඒ ආන්්ඩුවන් හැම අන්න එකම දලේ දහස් කරන හැබැ ඊලංක කන්නේ වීටිකමිට දී ගන්න වියලේ මණ්ඩලේට ඒදන සල්ලි නැහ. ආයි. ඒ ට ැරකට ල ට අනුව සල්ලි ෙන් න මේ ආයිතර කඩාවැටනාවගේ ආතන නැගිට මොකර වැටි ෝ මිට හර සුද්ිර තුමට හැක ක් මූල ස්ාරත්වය පවත්වාගෙන ය කඩාවැටීම නවත්තල නියෝගදීල හරේ නිර්දේශ දීලහර යි නැගිට ඇත ඒක ඒකේ වගකීම තියන්නේ ආණ්ඩුවේ අමතිතුමාලට අපි කරන්න ඒක විගනින්ත තත්ව යන් දෙෙශ බලනක ඇතර මේකේ දසුන් පැති දෙකක් තියෙන එකක් තමයි මේ ඔය කම්පලයින් සොඩිට් කියනෙ ඒ කියන්නේ නීති කඩ ලද කියන එක බලනවා. ඒවගේ මිට අමතරු අපි තව පැත්තකින් බලනවා ඒට අපි කියනවා මේ ෆොෆෝමන් සොඩිට් කියලා ඒ කියන්නේ තීන්දු තීරණ ගන්නකොට. ඒ තීන්දු තීරණවල මේ පාඩුව ජනිත වෙන තීරණ දැනුවත්ව ගන්න අද ගෙනක. එක කියන්නේ දැන් ගත්ත තීරණය ක්‍රියාත්ම කරන්න ගිහිල්ල පාඩු ලාබභ දූෂණ වඩ පුළුවන්. සමහර වෙලාවල ගන්න තීරණයම දූෂතවැඩත් පුළුවන් එහමනැත්තං පාඩුවෙන්ඩත් පුලනි යනිසා අපිමේ දෙකම දිහැ බලනො යම් දුරකට ඒක වැදගත් රටකට බයි මේ රජය මූලික වශයෙන් වැඩ කරන්නේ. ඉතාමත්ම වෙනස් ආකෘතියයක් ඇතුළ තමයි සභහපතිතු මාලා තේරුවේ බෘතියමය සුස්සුකම දිහැබල ඒකර දේශපාලන්න සම්බන්ධ තා දිහැබල නෙමේ. තියනිසා මේක මම හිතන්නේ මම දැන්. ක මේ රජ මන්ත්‍රව ක්විදිියට මගේ අදහස මේ රජය බොහෝවිට ඒ පොෆෝමන්ස් දිහ බලලා තමයි වැඩ කරන්නේ ජනජපත්තුමා කියම තියනවා අවුදක දෙක ඒකුල්න්න පොෝමන් වල්ලේට කනුයි එක ඒකත් ඉතාම හොඳදෙක් එක දිගටම අවුරදු පහක් විතර එකම පුද්ගලරෙක් සමහරෙන්න්න න්ඩට තියන අයිතනවල ඒ ජනජපත්තුමාගේ සංකල්පය අපි ක්‍රියාත්මකරෝතින් ඒ හොඳේ එකක් ඒ අ. චර මේ යතේ ුට ස්ව පල්ලහරදැ මද නක තිරනය වෙනවා අ තකොට අුද්ක දකකායක්ක් න ද හම ද අවුදක් නේ අවුද්දක මටම මතගේ හැටේ අුද්දකින් විල්ේටරන කිය ම තුම කියල ආන්ඩු පත්වන පස්සේ ඇති හිම මංහිතනන්න කරව ුතු ර හෙම ජයක නයක් හම දත් කරගනක නෙ පශ ආුුව සවහගේ දක්මතු ස් රහය ග විි ිස ොරුදු රශයක් ෙල නවා ගගේ දැක පතිවත් පකාශය තුරතිනේ පොරොන් දුටක. ආ්ු තලපොටක් චලදේවීමේව කචල් වගේ කියල කියන සරලෝ කිවුවත් ති එහමුණහ යක කිය ඉලක්කට යන්න ොළොමින් න ඇතම සවභාගගේ දැක්ම පිටු එකසේ ගනත් තියෙනවා ඒක ප්‍රධාන සංකල්පතුනක් මම හඳුනගන්න එකක් තමයි ආර්ථික සංවර්ධනය මේරටේ ආර්ථික සංවර්ධනය සම්බන්ධ අපි කරන වැඩකටයුතු ගැන ශාල සාකච්ඡාවක්ක එකක තියෙනවා. ඊළඟට ආරක්ෂාව මේරටේ ආරක්ෂාව විශාල අන්න අනතුරකට ගිය වෙලාව අප ආ්ඩු භාරගත්, ට රක්ෂාවකොම පති විව්හ ගත කරලා ස් ස්ථාවර කරන්නේගෙනක තියෙනවා තුන්ගෙනුව ප්‍රතිශස් කරන දේශපාලන වශයෙන් අධ්‍යාපනය සෞඛ්‍යය නීති වි්‍යවස්ථා ප්‍රතිසහස් කරන ගැන කතා කරලා තියෙන නිසා ඩි reform security මෙන්න මේ කරුණුතුන න් ව security රිෆෝම් කියන මේ කරුණුතුන සංවර්ධනය ආරක්ෂාව සහ ප්‍රති සංස්කරන්න කියනරනු තුන මයි අපි මූලිග වශයෙන් අපි ඒ ඒ ක්‍රියාදාමය ඇතුළි විදධ සේෂ්‍ර ඇතුි කරන්න. තොකට මේ කරුණු තුනටම ම මේක කියන්නේ. මේ කොරෝණ අවදුරුවාගේ තියෙන කාලෙ. මේ පැති තුනටම අප අවධන දී තියන ෙ කියන්න බලුව හර හරත්මත් හෙැකිකවට ආණ්ඩුව මිනිස්සුන්ට දැන විදිහට කලලා තිය ආක්ෂා විතරයි. සංවර්ධන කල තියනද. बलापुर, बलापुर ැ ප්‍රතිසස්ර ලාපර මිස ලාපපුරතු ේ යකම ඇතරම එක එහෙම අහෙම නතාවට ඒ ගිල්ල නැත්තම් අපි එක වෙනස් කරල පෙන්න්නන්නඩෝන ඒ කියන්නේ මේ රටේ ආර්ථිකමය වශයෙන් මේ මාස දොලහකවාගේ කාල එක ගත්ත තීරණ ඉතාම වැදගත් තීරණ ඒ කියන්න අපි ඔබට ඒදැ චර්තරත් මත න බට වැදගත් තීරණ ගත්ති කියලා එතරම හෙම තීර අරන්තිය නද මුණුවද වැදගත් තීරණකි ල අපි පතාතරමක්මටම රම ග.හන තියරණය සමගෙන් කෝප කමිටුවක සභහපත්තුවන් පාල්ලිමේටතුමන්ත්‍ර මහාචාර චරතහිරත් ැත්තු බන්න එක් එතුම සහන් කලා සවභාග්‍ය දක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය මූලිකව ආර්ථික ප්‍රතිසංස්කරන ඊට පස්සේ ආරක්ෂාව කියන බලකනු ත්‍රරිත්්‍යය මට පදනම්බලා තමයි නිර්මාණ කරලා තියන කියෙ ජනතාවගේ අපේක්ෂාවන් මුදුන් පත් කරන්න රට දිනවන ගමනක් වෙනුවෙන්. හැබැයි ඔබට දැනන්නේ ආරක්ෂාව සහතිකවීමක් විතරක්වෙන්න පුළුවන්. සමාජ හැබ බුතුමයික ව අනත්‍යවනට අපි කරලා තියෙන කියලා. මොනවද ආර්ථික ප්‍රංස්ක න ර්ක දය ො පුතුමාල කර අනික් පැතේ තුමාමල අපේක්ෂ ප්‍රතිංක ො පශය. ඇතටම ආර්ථිකය අපිට රටක්නේ මේ අද පටන්ගත්ත නෙමේ අපි විදස් දහන මේ රට භාරගන්නකොට තිබිච්චා ආර්ථකය තත්වත් එක්ක තමයි දෙස බලන්න ඕන. ඇත්තටම අපි රටක් විදියටට අවුරුදු හැත්ත දෙකක් පුරා නයමත තමයි වැඩ කරලා තිබුන්නේ ආයෝජනය මත නෙමෙයි. වැද ැතුමා හත්ත හතේ යෝජන ගැන කතා කරට ආයෝජනෝට වගේම ණය විශාල වසයෙන් සමාජ අරන්තිබුණ. නිසා අපි පලවෙනි වතාවට වැදගත් තිරණයක් ගත්තා මේ ණය මත විශ්වාස කරන්න නැතුව ආයෝජන ඉදිරියටගෙන් කියන වැඩපිළිවෙලක්ගේන්න. එක දෙවැනි අපි ඒ වගේම ඔබ දන්නවා දෙදස් දහනමේ මාර්තමාසි දොරොස්වෙදයිඉඳලා මේ කොයිද් දහනමේ ඕදුර මුළු ලෝක ආර්ථිකයට බලපෑමක් කෙරවා. ලෝකසා සෞඛකයට බල පපෑමත් කරා. ඒ අපි ඒකත් එක් අපි ගැටගැහිලඉන්න අපි මේ විශාල මහාපොදු සාධකයක් අපේ රට වටකරලා ලෝකෙත්තෙක්ක අපි සම්බන්ධතා නැති කරලා මුල්්‍ය අගයන් අඩු කරල විශාල ප්‍රශ්නකට අප ගෙහිල්ලා බුණා එවැනි තත්ව එක මේ සමාජය වර්තමාන ආකෘතිය ඇතුළේ ආහාර සුරක්ෂිතතාව ත් තබාගන ගෙනෑ මම විශාල වශයෙන් වූ ජයග්‍රහණයක් ඊළඟට අපේ රටේ අවරුද්ධක විතර කාලයක් ලොග්ඩව්න් කෙරුවේ නැවට මේ හදුර නිසා උදේ හවස රට වැහැමින්තිබුණ. ඒ කාලය තුළ අභ්‍යන්තර මල්්‍ය සංසරණය කළමනාකරණය කරමින්. කෙනෙකට ිලියනයෙනක් ව ැවිෙන් ඇති හැබැයි තමන්ගේ දිෙ ද කටයුතු කරන යන්න පුළුවන් රාජ්‍ය මුදලුත් පෞද්ජලිකාන්සේ මුදලුත් කළමනා කරණය කරන්න අපි විශාල වැඩකටරතු කරා. ඒ වගේම අපේ රටට විදේශ ප්‍රාග්ධනය ලැබෙන අපනයන ආර්ථිකය. හර ල්පකරුව මේ ඇතුරෙ කඩා ට්වුව කියලා. අපිේ මේ ඇතුර යම්කි තැන පනෑ නාර්ථක ගෙනියන්ට පටි පුළුවන් වුණු. ඒක කරන්න පුළුවන් වුණේ රජ ඇතුළිෙති විිච්ච විේෂෙන් ජනාජපති කාර්සාදක බලකාය. වගේ දේල් ගර ෙ රාපක්ෂ මැතුමයි මූිත්ත මට සහභගවෙලලා බලයින්දර තියෙනවා. විශාල ැදිිහත්වීමක් කරලා තියෙනවා. ඇතටම අර ඇත ඇඟලුම් කර්මාන්තසාලාවට යන සේවිකාවගේ සෞඛකයයිඉදලා. එතුම බලා කියයාාගන්න එකයින්දලා. ඒ ආයතන ප්‍රධානීන්ට අවශ්‍ය ණය පහසුගල් ලබාදීමදලා අවශ්‍යද විදේශය වෙළදාම යළි සංස්කරණය කර දීමන්දලා නැව් ගමනාගමනය කළම මේ සියල්ලම දෙස බලලා අප අය ආර්ථික අප ඒ තැනම තියාගන්න අපිට පුළුවන්ගුණා ඒවගේ අපි දන්නවා සංචාර්ග ව්‍යාපෘතිය ලෝකිම කඩාවැටුණ ගමනාගම ජාතියන්තර ගුවන් ගමනා ගමන කඩ වැටුුණ අපිඒ පිළිගන්නවා. හැබැයි අපේ විදේශ රැකියවල ඉන්න ්‍රමිකයන්ගේ තත්වේ නක් වුණේ එනෙ හැයිතරමටම. තියනිසා මේ බරපතල ආර්ථික වදුරු මුළු ලෝකම පුරා තියෙනකොට අපිට ආර්ථිකමය වශයෙන් අ ඉස්පාසුවක් ගණඩ. අපි දන්න ඒක ඉතා හොඳ තත්වයක් නවේ නමුතු ස්පාසුවක් වන්න කිසිම රජයක්. අපි විශවාක කන විට හිටිය අනං. ඇතිවිය හැකිවතිබූ අවපාතයන් ඇති නොවන පරිදි. හැබේ සමාරලත ඔබතුවාගේ භර්ථකතය පැහැදිලිේ දැන් මට ඒවර කරන්න දුන්නන්නේ අවෝග හෝ දැන් මේ පවති තත්ත්ක බුතු පල වෙනනාණඩුවක් ති බල මෙහම නෙවේ තියෙන්නේ. අපිමට කලින් අපි මේක හඳුනාගෙන පිස්සරහහිඉවා කියෙන අර්ථකතනය නොබතු වසානය. හැබැයි සමහර වෙලාට මේ පවති තත්ය ප්‍රතිපා අතති න්න ඔබතු ර වුහතරකි වෙන ල. ඒ ඒ සමග පෙරුණු ආණඩුව තුළ මැතිනිය දේශී ආර්ථිකයක් පිළිබඳව කතා කලා යම්තනකද හල් පොල්ල ටු පස්ස පෝලිින් හඳලා අවසාන එදුමටනේ ආසන අටකට ආණ්ඩුව නවත් අගන්න. හයම් පහක බලයක් විරතු පක්ෂට ලබා දෙන්න ආණඩු කරනය තුළ.යි මේ දැන්ස්ව ආර්ථිකයක් පිබඳ දේශ ආර්ථියක් පිඳව කතා කරන කහවන්න ඕන ගන කනවත්තන්න න කියලා. මේ පවතින තත්වත්ක හැරු මක්ක බුතු පලගන්න ඒකද මෙහම අපිඒකත් බලන්න දසුන්. හත්තෑව හත්තහත විදියට නෙමයි අපි බලන්නේ මං ඉස්සල ඔබට කිව් අපි යෝජන පිළිගන්න නය ගැන විශ්වාස කරමින් ඉස්සරහටයක් නැති රජයක්. ඊළඟට අපි මෙතනදී තවිතා වැදගත් කාරණයක් ඇත්තටම අපේ විදේශ මුදල් මූලික වශයෙන් අපිට නැති සහරදේවල්ලෝට මණක් නෙමේ වෑවමින් තිවරේ ඔබ දන්න අපට තෙල් නැහැ අපි තෙල් ගෙන් ගන්න ඕන අපිට බෙත් නැ බෙත්ගන්න ගන්න ඕන. ඒ අපි පිළි ගන්නවා හැබැයි අපිට වියලිමිරිස් මේ ගල්නෑ පුල් නෑව පැතිවල වියල මරිස්්ටික අපිට ගෙන්න්නගන්න ඕනේ නැහැ. අපිට බඩිරූටික ගෙන්න්නගන්න වෙනවා වියල මිරිස්ටි ගන්නනගන්න්න වෙනවානම් කාටික ගෙන්න්නගන්න වෙනවා. විසාහ ප්‍ර්නය අප රටඇතු තිබුණ එක විවෘත ඳ පොලේ ප්‍රශ්නය විවෘත වෙලඳ පොල ක්‍රමයාවට පස්සේ ඒක න්‍යාමණය කරන ආකෘතියක් නැතුව. ඒක ඔහේ ගිහාම මේ පිටකොට වන්න කලුකඩ කීප දෙෙනකුට පුළුවන්ගනවා ලංකාවේ කහාර්ථකය කළමනාගරයඒ ඒ නයාමණය කරන්න ඕන හරි ඒ කළමනා කරන කරන්න න්න හරි සුදුසු වෙලාවෙද මේ බතු මාාවවෙක් කන්න නැනැ සදුසුම ලාවනයක කියන්නේ විදේශ ප්‍රාග්ධනය රටවල් කාටවත් එහෙම නැති වෙලාවක ලෝකෙ වෙන කිසිම රටකටත් අපිටත්. මුල්්‍ය සංසරණයේ බලපෑම බරපතල විදියට තියෙන වෙලාවක. නේද මේකට හොඳම වෙලාව ඒ කියන්නේ දැ මේ වෙලාව කවුරුවක්ත් අර ඉතාමත්ම සුපුෂ්පිත ජීවිත. ලක්සරී ලයිෆ් කියනෙක්ගෙන් ගතකරන වෙලාවක් නෙමෙන්නේ මුළු ලෝකෙම ලොකු අනතුරක සමහරටවල්වල මරණේ නැතුව වැහෙන් තත්ත්වයක් දැනුත් ආයිරටවල්ව හලතියෙනවා. මෙහිෙම තියද අපිට මේ ආරක්ෂාව සෞඛ්‍ය ආරක්ෂාව කරගෙන එන්නත් ලබාගෙන. ආර්ථිකය යම් මට්ටමක ගෙනිය නැත්තටම මුළු අආවාර්ශිකෝ ගත්තහම අපිට ඇමෙරිකාන් ඩොල බිලියන දාසේක විත අවශ්්‍යතාවයක් තියෙනව එකෙ දැන්ට ගම්බල තියෙනව එක කිය ඉහළ අන්සෝලින් කියනවා. තින් මේකින් අපිට යම් කිසි ප්‍රමාණයක් අඩුවන්න පුළුවන් නමුත් පළල් දොලමිලියන දොළහකින් එහාට ප්‍රමාණයක් අපිට නි්ම ලබාගන්න පුළුවන් කියලා විශවාස කරනවා. තිනිසා මේ. අමාරු අවදයක දැන් කාලහරි කල්පනා ඉරඟට තව ීරණ ගණනාවක් තියෙනවා ඇතටම ජනතාවට සහන ලබාදීමේ අරමුණෙන් දත්ත තීරණ රාශයක් තියෙනවා. ඒ වගේම බදු සම්බන්ධ වලුත් පපතිපත් යකට අපි ගිහිල්ල තියෙනවා. ඒවගේම මේ වෙන කාලවල අවධානයට ලක් නොවන්න කලාපවල තියන නිෂ්පාදන ශේෂ්‍ර අපනයිනයට එකතු කරලා තියෙනවා. විශේෂෙන්ම අපි ඔය මේ බති කර්මාන්තය ගත්තත් ඒවගේ විවිත ශේෂත්‍ර අලුතෙන් අප ක්‍රියාදාමයට එකතු කරලා තියෙනවා. ඒවගේම ආර්ථිකමය සමාවෙන් ආහාරප පැත්තෙන්. රටතුල විශාල පිබිදීම ඇතිවෙලා තියනවා ඒ පිබිීම නිසා සහර්තැන් ගොලද විගුණ ගන්න බැරිතත්වකට ඇවිල්ල තියෙනවා. ඒවගේම ඇත්තටම අපි හිතනවා මේ මේ තත්ත්වය ඇතුළේ අපි බාහිරෙන් පිට රටින් සහර දේවල් ගෙන්න්න නැති නිසා. සමහර ආර්ථික මොනප ලයිස් වෙලා ඒක කියන්නේ. අ කීප දෙනෙක් අතට පත් වෙලා තියෙනවා. ඒ ඒක ප්‍රශ්නයක්. එනිසා ඒ මිල තීරණය කර ත්වක නැවිල්ල තියීම ඒක අපි අර ජාති අන්තර වශයෙන්ඒව ඔකොම මේ. මේ පිටරටිං ලංකාවට ගන්න හැයි කියන තීරණය. මත ඉන්න නිසා තමයි ආනයනය කරන්න ඇහ තරන මති සතමයි මහරු බයනතුව තමංගාවතියන් ටික ඩියරදාන්න නැතුව වවාගෙන ඉන්න. ඒක ඒක අපි කලබනා කරණය කරගන්නවා. යි අපි විශ්වාස කරන්නේ දසන් ඉලක ඔ හුවා ඊලන්ගේ පතිසස්ක කරල ොනාක කර මට ත තව පැදිි කරග මර දැ හරි මේ වෙලා ද ඔබතුමලවක පරිවර්ණය කරගන්න ඔබුතු මල්ලෝය කරන අලුත් පින්මතියන්නත්. නිසුන්ට යම්ැපකිරීමක් කරන්න ලා නො මේ වෙලාව මනිස්සු කැපකිරීම කර. තව අවරුද්දක්ගේ හමත් ඔය කැපකිීම කරන්නවේ බුතුමාල්ලගේ දිරිරකාර ෙටිකාල මිනිසුන් ැබට සහ වෙනුවෙන් පරර්තනයක් වේද ද දැ සරල ගන්නඩ අපි දැන් අවරුද්ධකට පස්සේ. අද වෙනකොට අපි එන්නත් ලබාදීම නැවත වතාවක් වැඩකරගනය යනවා ඒවගේම මේ කොයිත් දහනමය බිය කියන එක පොබිආයක සමාජය දැන් ඉවත්තෙමී යන. ඉතා වැදගත් ප්‍රශ්ය. ඒ කියන්නේ මේ බියවිසින් අපේ සමාජ තැතිගන්නලා එලියට බහිනක නවත්තර තිබුණ දැන් අපි නමුත් මේකෙදී ආරක්ෂාකාර හැසිරෙන්න්න ඕන ඒ වගේම ඉදිනදා වැරටයුතු කරන්න ඕන කියන තැන් ඇල්ලතිේනවා. ඒක හොඳ තත්ව. ඒ වගේම අපි විශ්වාස කරනවා ලෝකෙ අනිතරටොල්ලෝට සාපේක්ෂකව අපි පිහිතීම අනුවත් මේ බලපෑම අඩුවන්න පුුවන් මේ අපි ඉතාම හොඳ අ යළි මගවෙත යළි ආකෘතිගත වෙනතයි යළි පරණ තත්ත්වයට පත්වීම සඳහා පටන් ගරන්තියනවා. අපි විශ්වාස කරනවා මේ ආර්ථික කලාපය අපිට කළමනා කරණය කරගෙන නිතා එක්මනින් දැංා සමහරු අදමගේ වෙන වැරසරහනගරතහව කෙනෙක් දැංවා අපිගත්තොත් වරාය නගරය වරය නගරයට අලුත් නීතියක් අපි හදමී යනවා. රාය නගරය යෝජන කලාපයක් පවිදියටට අපි එක දියුණු කරන්න බලාපොරොත්තු වවා. ඊළඟ වසර කීපය ඇතුළි මේ රටි විශාල සංවර්ධන ව්‍යාපති ගරනාවට අපි දොරට විියත කරමින් ඉන්නවා. ඒ වගේම ගමට මුදල්ල්‍යා ආකෘතින්න්නවට ගිල් තියනවා ගම තුළේ මුද සංසර්ණය වේගවත් වයුතු තියෙනවා. ඒකට අපි වැඩ කරමින් ඉන්න. අන ඒකත මන්ද ගම තුළේ මුදල් සංසරණය කරන්න වේගවත් කරන්න. වැඩ කටයුතු කරමින්වා. ඒක සැබෑ ප්‍රතිලාප දාහ නෑ 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 දාදහරණයකට දැන් රාජ්‍ය රජයේ රස්සා කරණය පැත්තකින් තියන්න ඒ මේ බ්ලොක්ෂ ධාහස්තර පහලව එමනමි දැන් ඊට එහාට ගිහිල්ලා ඈත ගොවියන්. ඒ අයගේ ගොවි ද්‍රව්‍යෝට විශාල මුදලක් ලැබෙනවා. උදු ටික කව්පිටික රටකජුටි බඩේරගු ටික මම ඔය ගල්ගමේ නා්‍යරී පැත්තේ පහොගේ සතීගිය හිති ඒ පැත්තේ අපේ මිත්‍රියෝ. ඉතාම සතෝෂයට පතලා න්නවා. ඒයගේ කුෂ ද්‍රව්‍යෝට ලැබෙන මිල ගැන. අපේ ගවල් පැතිවල අපි පොල් ආදායන් ගන්න ඇති අපේටය ොහොම සතුට හිටේ හැයි සමාජයේ පොල් පාරිභෝගික ඇයට පොල් ැනන්වීම ගැන ප්‍රශනයත්තිබුණ දැන් ඒ අයිත් කමනා කරණය වෙලා තියෙනවා. ඉතින් මේ වගේ අ මේ පැත්තකින් කෘෂී නිෂ්පාදකයට විශල අගේකුත් ලැබිලා තියෙනවා කිරිගොවියන් විශාල වශයෙන්. ඉදි මේක ඒ පැත්තක් තියෙනවා. හැබැයි දසුන් අපි පිළිගන්නවා මේක අර ඉතාමත්ම ලක්සරියස් හොඳම තත්ත්වකට අපේ ආර්ථිකයගේන්ද මේ තත්ත් එක්ම අවරුද ඇතුල තාම අපිට බෑ අපේ ඉදිරියටට කරන. ඉඟට ප්‍රතිසස් කර ගැන බැහෝ එතින් එන්න ඕනේ මට තෙන් මුණනාාව තිබුණ තැන අපි දන්න කාරණය තමයි ප්‍රතිසංස් කරන පළවෙනි කාරණය බතුබල අලුත් ජනරජවස්ථා පිළිබඳව සාකච්චා කලා. ආණ්ඩුවක් පත්වෙලා පිරිම අරුදක් ඇතුරට ඕට ප්‍රතිශස් කරනය කරන්න ල එතිනින් පසන හිනයක් කිය කාරනාව සම්බන් හිට ජනත දතුව මත කර දෙබුණ. දහමන වථාංශෝධනය ගේ නෙත් පලවිනිආදීරයේ සේරු දනාමකයක වෙලා දෙවන පියවරක් තයනවා කියෙන තැනයිදන්න හැම පලවිනිි පීවරතිබ දවිනි පිවරති බෙන. දැන් විසිමන සංශෝධය ඔබු බල ණන්දුවගේ ෙනාව ඒ විසිම සංශෝධනය ගෙනරල්ලා ජනතවිර පලපොරතුවතිම තුන්ව ජතාජ්‍යවාවක් ගෙනක්ෙන සාකච්චාවක් වත් නෑ. ඇත්තටම තුව ජනරාජ ව්‍යවස්ථාව පිළිබඳව වෙන සහ ප්‍රතිසංස්කන පිළිබඳවන සාකච්ඡාව එක හීනියක්. ඒ සාචාක්තියනවා ඇතන මේ කට වෙනමම ස්ටෑනිි කමිටියයකුත් තදරතියෙනනවා ඒක කියන්නේ ඇදැනටර අපි ඩා්ටිං ක්ස්පර්් කමටියක් පත් කරල තියන රොමශ් විල්ලමැත්තුමයි මූලිකත්තේ ඒක වැඩකරමින් යනවා ඒ අයට විශල පෙත්සං රට මනිස්සු ජනතාවගේ පෙත්සම් හම්බෙලාතියනො ඒ අයි දේශපාල පක්ෂ ඇත්ක සාකච්ඡා කරනවා හැබැයි දසුන් මේ ප්‍රතිශහස්කරවල වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි විවස්ථාවම ප්‍රතිසාංස්කරය කර එක. අනිත් එකක තමයි මේ නීතියන පනත් ප්‍රතිසංස් කරණය කරන එක. ඊළඟට අපි ආකල්පමය ආකෘතිීන් ප්‍රතිසංස් කරණ කරන ම රිෆෝම් කියලා කියන්නේ ්‍යවස්තාවක් කතන යුදරක් නෙමේ විවස්ථාව තමයි එකක්. න ඒකත් අපි කරන්න ඕන ඒ ඒක දැන් ආරම්භ කරලා තියෙනවා. ඇයි මම අපි අපි විශ්වාස කරනවා එහෙම එක රෑට මාස දෙකට මාස හත විවස්ථහදන්ට අමාරුයි. එකද සමසේ හැත් හත්තෑ වයාන්ඩුව තවරුදු දෙක් ගත්තා. ඇත අේ විතරයි ඒ කරෑ ව්‍යස්ථාව හැදුවේ ඒවිවස්ථාව ප්‍රශ්ය බයි මයි අත්දිනවා එහෙම පැවිසි අතර ව්‍යස්ථා හදලා දැම් විසිපාරක්කයක සංශෝධනය කරලා සංශෝධනය කරපු නැතිකටුම් පතුත්තාාව වි්‍යසක්කි කරතිෙනවා. තියනිසා මෙහෙම ව්‍යවස්ථාවක් එහම හදපුහාම් විශල් අර්බූ දෝටයනවා. ඔබදන්නවා චන්ද්‍රිකා මැතිනිය දෙදස් දෙදාහි ව්‍යවස්ථාවහෙටුම් පතක් සම්ශෝධනය කර ඒකට අවුදු පහග්ගිය අවුදු පහගිල්ල තේ ප්‍රශ්න නිම කරන්න බැරවුුණා පහගගේ රජයේ. දු පහක්තිස්සේම ස්ටෑනනිින් කමිටියක් තියාගෙන ගියා ඒ ඉවර කරන්න බැරිවුනා ඇද ඒක කියන්නේ විවස්ථාවක් කියන්නේ ටිකක් වෙලා යන්න මහන්සි වෙන හැම ජනවර්ගයකම අභිලාශයන් කැටිකර ගත්ත වැඩක්. හරි ඒ ැයි ඇබයි ම කියන්නේ අප ප්‍රතිසංස් කරන කියන ක්‍රියාදාමය ඇතුළේ ඒක එකක් විතරයි ඕ ඒඒ ඒකන්නේ ප්‍රබලව සමාජයට ඔබතු මාරදුන පොරොන්දුව. අන්ඩජ්‍යවථාවක් තුනෙන් දෙේ ලයක් බතුමාරල්ුවත් තේෙනුව හැති බුතුමාකන ති දරිකාල්ල යන්න පුලන් බතුම ඒ ධහරන්නත් සඳහන් ක උුදදු පහක්්‍යනකොට ඉල්ඟ ප්‍රතිශස් කරනවා කෙසේවෙත තඩුවත්නෑද මේ ආණඩුව තින්නේ සමහර වලාට සුළුපක්ෂ කන්දාය ය යපතැංගල විේචනක් තියෙනවාදුව බතුවරතාව රදග ෙලා ප්‍රතිව්‍යස්ථ ප්‍රතිශස් කනයක් වඋම්බන මේකතා සල්ලාරගෙන ඕක පාර්ලිමෙන්තු රදාපුහම සම්ම කරගන්න මේ ඉන්න කන්ඩයම ආරම්භේ හිටිය වගේ එක මිට ඉදී. ඇ මෙෙම එකතින් කියන්න බෑදැන්ගේ එක එකකොද මේ මේ ප්‍රසස් කරන අතර මිසු පපුරොත්තු ච පල පයෝජනයදෙන්න්න බැරවන්නේ නැ කොහමද පරක්වීම හිද ේ නඒක වෙන්නේ ඒක්ම වී ඇතුළේ සමාජයට අර්බූධ ජනක වවස්ථාවක් දාන්නත් බැහැ. පමාව ඇතුව විවස්තාවක්ගේෙන් නැතුවින්ටත් බෑඒ එකක මැත්ත ඇැබයි ඒ ඔබ කියන සුළු පක්ෂවලට විධා විලාශ යනවා ඒයඇගේ අදස්තේරම්. අපි සන්ධානයක්න අප ජාණ්ඩුව කරන්නේ සඳධානයක් විට හැබයි ඒ සීලංකා පපදජන පෙරමුණ අපිට තමයි ප්‍රධානමන්ත්‍රී කණ්ඩායම ඉන්නේ. අපිට අපේ තනීම ඉන්න මත්‍රකණ්ඩායමම් විශහල් ප්‍රමාණයක්. හැබයි එහෙම කිය අපි අඩම්බර වෙලා ඉන්න නෑ අපි දන්නවා අනිත් පක්ෂත් ඉන්න අනිත් පක්ෂත් අපි එක වැඩ කරුම්. ඉති එතුමාලගේ අදහස් වෙනස් වඩ පුළුවන්. ඒවගේ අපි අදහසු තමායට එතුමාලට වඩා වෙනස් සමහරි වගෙන දැ අපි රාජ්‍යයකොයි විදිහකක් වෙන්නෝ නද රාජ්‍යයේ ආකෘතිය මොකක්ද දහතු වෙනවස්තහර්සද තියාගන්න ඕන දෙපාද මේවාගේම ගැන විධ අදහස්තියෙන්න්න පුළුවන්. හැමයිදී මම හිතන්නේ ඒ නිසාම තමයි මේකට වෙලාව යන්නේ. ඒ අදහසන අතියන් ඉති මේ හරි ලේසිනය විසි පැවි අතරෙන් කෙර හැකි. එක්දා සමේ හැත්තටේ එහෙම ඒ ජනාධිපතිවරගේ අදහ විතරයි ඒකාලය අදහස කියලගෙන් වෙන කාටවත් ඒකාලේ අදහස්තිපුන්නේ අනිත්තයි හිතුවෙන. එතුමාවිඉම් අප ආණ්ඩුවල එහෙමනෙේ අප ණ්ඩුවලි කවුත්. ඇතු කරනවාම කට හිතනවා මතනවා. දේ එනිසා මේකේ යම් කිසි වෙලාව කියයි. ඇබැයි ඊට මෙහා තම වැදගත් අනපත් හැමදාම සංශෝධනය වෙනවා. හැමදාම හැම පාරමිේන්තු සැසයකම කුමන හෝ පනතක සංශෝධනයක් රගුලාසි ගත කිරීමක ටිිය නවා. දේනිසා මේ ආණ්ඩු ක්‍රමයේ අලුත්වීම අවශ්‍යයි ඒ විධහරි ැ අඩුකම අලුත්වීමක් සහ සංස් කන පිෙන මුල පිලලාශ ස ද ප ප බතුමාරගේ පහදිලි රතු හර අආඩු තර වා කර අවශ්‍යාවයතන එවුව පියාත්ම කෙන දෙවැනි කාරය දැ ුතු අනමත් සංශෝධනය සබන්ධය කතා කළ පහගේ කාීවතුලත් එ වෙනෙන ආඩුව සාධනී පීවරවලල් තිබයි කියල බතු සඳහන් කලා. ඇත්තට මොව සම්බන්ධය ඒ සාධන පියවල් තීරති අනමත් සශෝධන වෙන නැ බදු. රාජ්‍ය මුදල්වල් බදු සම්බන්ධ පනත් වෙනස් කරලා තියෙනවා. ඒ වගේම මෝට ප්‍රපික් ඩිපාමන්ට් එකින් පටන්ගත්තහ විධ පනත්වල සංශෝධන ඇවිල්ල තියෙනවා. ජාතික පරිසර පණතවාගේ දැන් සංශෝධනය නියමිතව තියෙනවා. මේ වගේ විවිධ පන අනපනත්වල අලුත් යාවත් කාලයනවම් එමින් තියෙනවා. ඒවගේම දැනට අපි විනි සංශෝධනයග නල්ලා තියෙනවා. ඊ දඟට ඊට අමතරව, විිශ්වවිදල් ප්‍රතිපාදන කොමිෂණ සභා පනත වගේ පනත්වොලින් සමහර රෙගුලාසි ඉදිරිපත් කරලා තියෙනවායි තියනිසා මේ නයිතික වෙනස්කිරීම ඇත්තටම දසුන් මේ රට ඉස්සරහට යන්නේ ඒ ප්‍රතිපත්ති වෙනස්කිරීමින් විතරක් නෙමෙයි නීදිත් වෙනස් කිරීම ස්්‍රරහටයන්නේ නයිතික වසයනු අලුතෙන් අභියෝගෝට ගැලපෙන පරිදි හැදීමේ. ඒ සහ සූදන ඒ සඳහ තමයිමං එකයි ප්‍රතිශස් කරන කියලා කියන්නේ දැන් සමමාර්තන පුුණා පාරමේන්තුව අවරුද්ගරසරයක් අයවයගේ නො ඒක ප්‍රතිපත්ති. මල්්‍ය ප්‍රතිපත්තිය. හැබැයි අපි නීතිත් වෙනස් කරන. න පනත් ව රන ග ලා වෙනස් කර ව හැම විට ගැනමින් වා. හැබයි ස් කෙනෙකට චෝදවක්ත්යනට චෝද ම රන ර චාතරත්මත සමස්ත ප්‍රජාවේ සනු දෙනාට බලපාලන යම් අයිත ප්‍රපාදන අතර බොතුමාල එක්මනින්ගේන. හැයි රටෙන් නොපෙරෙන්න්න විදිහට ප්‍රබල දේවල් පාලනය කන සු පරිසට එරහෙවගේ. ඇත ඌන් පාලනි කිරීම වෙනුවෙන්ගේ අනපත්හරි නීතිහරිගේ නානු ප්‍රමාාද වෙනවාෙන සරල මුදාහරනය තමයි විශසාහිත පොල්තල් රටනාන්න කිරීම. ඒ මත ක්‍රියාත්මක විච්ච සමාගම් වලට ෙහිව ප්‍රමිති අතරම සහපත්තුමේ සඳහන් කරනවා ක්‍රියාත්මක වෙන්න පුළුවන් අයිතික සීම සීම සහි කියලා ගහන්න පුලන් දඩයක්ක් විතරයි හැබ ඒරරි හරිදයක් කරන්න හරණදෑ අන්දුවීමම ඇමතිවර කියන ඉල්ල මරන් ඕන කියලා ඒතන්න්නේ අ නොනෑ හැබැ ඒ සඳහන සාදරයේ දඩුව මත්දන්න න එතම දැන් ඔබෝ කියන එක වගේම පරිසරය පනතිතියන සමහර කෑලි. කරම්රන්න නෙව ආ අතන විසින්ට දැනුන් හම කර දැ ෝක අුෙන් අව ප්‍රශ්නය. ප්‍රති ආයතනයේ වැදගත්කම විශේෂවාසෙන් මේ කාල මතුව ලාතිය නොව සිද්ියාත් එක්. ඇත්තරම් මෙතන දසුන් මේ රටේ විවෘධ ආර්ථිකය කියනෙක් ඇතුලෙ. ඇත්තටම වෙළදාම කියන එක කළමනා කරණය වෙන්නේ එක පැත්තකින් රේගු පනත වගේ ඒවවා අක පැත්තකින් ගන්නවා තව පැත්තකින් ඒ නිශ්චිත ශේත්‍රවලට අදාල අනපනත්තර. ඒ නිශ්්‍රිද ේෂෝටදාද අනපනත්වල තියෙන හිස්තැන්. ඇතුළේ තමයි ඔය කියන්නේ. ඇතනම අපේ රටේ සහර නීතරීති හුඟක් පරනයි. මේ අපි කියන්න මං ඔබේ නාලිකාව වැටිසල්ලත්කිව ඒ පරණ නීති අලුත් කරන්න දැන් කාලය ඇවිල්ල තියෙනවා. ඒක නැතුව රටක් ඉසරහට යන්න නෑ අද එකනෙ මයි ඇහවා දැන් මේ වරාය නගට අලුත් නීති හදන්නයයි කියල. ඇතනම් වරායි නගරය කියන එක ලංකා සිතය මඇතුරේ තිබුණ එකක් නෙමයි. ඒක මූද නමුත් ඒක දැන් ගොඩිම බවට පත්වනාට පස්සේ. ඒකට අලුතෙන් ඇතරන අපේ සිතිිය මටිකා වෙනස්වවෙලදන්නන්නේ තො ඒට අලුත් ීතියක් අවශ්‍ය ඒක එක්ො ඒ එකට එක කරන්න එහම ැත්ත ඒක නීතියක් ෝන ඒ නීතිය හදනවා කියනෙ ඉතා වැදගත් රටක නීති කියන ව වෙනස් වෙන්න ඕන. වෙනස්වෙච්ච නැති නීති නිසා අර්බූද තියනවා. දැන් මංඟර එක පාරගුත් ඔබට කිවාවෙෙන්ඩැති. දැ අපේරට වනජීී නීතිය අරගන බැලුවෝත් දැ. ටේ දැන් මා ගිරවෙෙක් අල්ගත්තොත් ලමේක් ඔහුට ඇැත්තම් පුද්ලේ කොහට විරුද්ධව නඩුදාන පනතෙන්නේෙයි රෑණගිරවෙෙක් ඇල්ල ද්දන්නේ.ඒයන්නේ ඒ කාතාර්හිතාම විහිළුවක් කියලා. එකම වර්ගේ ගිරව් මොකක්දමේ රෑණකිරවා මාලගිරව අපි දන්නෙත් නෑ. නමුත් ඒ නීතිහෙම යිතියෙනෙ තාම පරණයි. මේ අලුත් කරන්න ඕක කතා කරනන කාලාතරයක් තිස්ස කවුද අලු කරන්න දැන් උදාහරණයකට. ඒක හොඳ ප්‍රශ්නය ැම් ජාතික පරිසර පනත ම එළඟදී කෝප් එකකේදී අපියකට මාස තුනක කාලෙකුත් දුන්න ෆය අවසාන වාර්තාව දෙන්න කියලා. දැන් අවුරුදු හයත් තිස්සේ. හයටත් වැඩි මේක සංශෝධනය කරන්න කතා කරනවා ආ්ඩු වෙනස් වෙන ඊට පසේ ආයියි අයි මුලටයනවා අයි වෙනනාතනයක්ක් ඇවිල්ල මේක කෑල්ලම් වෙනස් කරනවා අමාත්‍යන්ස ේකන්තුමාගේ බලි වැඩි කරන්න කිය පුහම සී මධ්‍යෙන් පරිසර අධිකාරයක කනෑ තුමාගේ බල වැඩි කරන්න වම කල්ල එකකගෙන. පස ති පත් පාර්මේන්තු යි නතිකටු පත්ක මේකත් කල්ගන්න හෙමයනවා හැබැයි දැන් අපි විශේෂෙන් අපේ ආණ්ඩුවේ ආමාත්‍යන්ස මං අධරන ඇතු මාරත් ස්තුතිවන්තයෙනවා ඇතුමාලා මේ ොහම වේගත් කල යනවා අපි දැම් ශවාල වශයෙන් පණාන පලත් වෙනස් කරමී යනවා මම විශවාස කරනවා මෙ අපේ ඉදිරි කාර්තු ඇතුල්ලේ මේ රටේ ඉතාම වැදගත් රටට අවශ්‍ය කරන නීති වෙනස් කරන සමහර පැතිවල ලොකූ ජයග්‍රහණයක් අපිට ලබන්න පුළ වේ කියලා එක ඒත් සඳහම වලකට ක්‍රියත්මක ක්‍රියත්මකයි ොහෝවා අවසාධදයටට ඇවිල්ල තියෙන ඉතා ඉක්මනින් ඒනීති දැන් පලස්සබාන පලස්බ පිපඳ ප්‍රශ්‍ය පදෙන් අපි සාච්ඡා කරන පහුගේ ආ්ුව අවරුදු පහත්ති කල් දාලා සම්පූරණ අර්ූදක ගීල්ල ති විච්චක ආයිතය අර්බූද ලෙහන්ඩ පි බලන අපි අර්බුද ලිහන් බලන්නකොට ඒගොල්ල ඇල්ල කෝ කියලාහනවා. ඒ අයිද මේ ඔබ වාහනයක්හ්පු නමාව හැපපුනර් පස මයින් හන මොකද නී කියලා හම වෙමින් තියන්නේෙ ැ දැන් ඊයේ මම්බලාගෙන එක නාලිකාවක දැන් මේ අපේ මේ සාකච්ඡාවක කියනවා පහුගේ ආණ්ඩු හිටපු ඇමතිවරේ දැන් මේ අර වනාය වරාය සමාවෙන්න මේ ඔය වරා නගරේ වරය නගරයට නීතියක් හදනවයි කරතිවන කොමිෂණ එකක් ඔහු කියනවා මතකතියාගන්නඩ ඕන මේ කොමිෂණර්ස්ලා පිටරටය නම් බෑ කියලා එතකොට අර පක්්ෂණහන එක්කන ඇහවා ඔබතුමා බතුම හොම කියන්න කොම ඔබතුමා කාේ මහා ැකව අධිපතිකට පි රැටියෙ ලා ල් ගන්න බැරවි ොට නොද කියන්නේ කියලා. ඒක තමයි අද විපක්ෂයේ තත්වය ලැද්ජ නැත්තුව එක කියනවා. ඒවගේ තමයි දැ පලත් සභහ ෝ කියලා අපින් හනෝ ඒ තරමටම දේශපාලන වසයෙන් විහිල්වක් වෙලා තියන්නේ පලත් සබ කෝ කියලා අපින් හන සමහර වෙලාවට ඊට පස්සේ පාස්කු රිදා සිද්ධිය කු ඉරිදා කියල එතුමා කළු ඇදගෙන යනවානේ. පාස්කු විරිදා අනූතුන් වතාවක් මේක දැනන්දීලා බේරගණ්ඩ බැරිවෙච්ච ආ්ඩුවේ. ඉටපු නියෝජනායකයෝ කලු ඇදගන අපෙන් හන මකතු මේ කියලා ඒන්න බපුතුමව නොක කියන්නේ පරණ විකෘතියක් මේ විහිලු විහිලු දේශපානෙකුත් ති නොමයකි. එකම මේක එකන පරන ආණඩුවේ පව්ල තාම බතුමල කරගහගන මේ අරණආණඩුවේ පවලට කරගහණ එකක්. පවුර ිනිුස ඇල්ල මොවද මේ කරන්න කියෙනලාහක තවයකක්න්නේ දැන් පලාාසභාව තියන්ඩ බැරුව සියලු දේවල් පටලෝල ඇවිල්ල කෝපලස් සබා කියලානෝ. අනෝතුන් වතාවක් කියපු ආරක්ෂාව දෙ නැතුව පල්ලිවලට දවනකං ඉඳල්ලා හිටපු ආණ්ඩු ඇවිල්ල කළු ඉරිදාදාගන යම්ක යන්නේ ගෞරුනීය ආගමිකනාකන්ට නමේ ඒතුමාගේ අදහසමට ේරනුවා අකට අපේ කරු කිරමත් ය මිකම දේශපාලන මේ ය මේ කලු ඇඳගැ ොකද නේගේ ලා පින්න හනු. එහෙම විකෘතියකු තෙක්ක තමයි මේ යන්නේ. ඇතන මේ විකෘතිය. අවසාන මේ විනාරි කිහිපය දැ සමහර තැනකද දැ උතුමාව ප්‍රතිශංස් කරන තුළ ජනතාවගේ චින්තන මේ ප්‍රශංස්කරනෙකු ත පපක්ෂ කරන කියලකිවන්නේ ගහක් කපලතියෙන් දැන පෝස්ටක අහර දානන්න ගෝටාව මකද කරන්න කියලා. නැතන් තව මොක් රරි ්‍රර්ශකගත තනක් තැක්නාව ලක්ෂට සැපකගේ හ තර කියයවා. අනක් ඇන්ගේදේ චෝදනාවක් කරන්නත් ඉලක්කට පුද්ගලය ඉල්ල කරගන චෝදනා කරනතන් අපි ද කියනවා. පපුතු පුරවැශයක වගගේ කියීම විරුද්ධ වියුතු තැන්වල විරුද්ධ වීමයි. ඇගේීමට ලක්කල යුත්තන ඇගේීමයි කියන තනට පරිවර්තයක් කරන්න කොහොද සමාය ඔබතු මාලග ප්‍රතිසංස් කනතු. න මෙතට ප්‍රශ්න දෙක්ව එකක්ම අප ආඩුව පැත්තත් මට හිතෙන්නේ අපිකරන මේ හොඳවැඩ සම්බන්ධව පලල්. පල් සාකච්චාවක් සංවාදයක් ධනාත්ක මැදිහත්වීමක් සමාජමාධ්‍යය ආ සියල්ූ ඇතුට කරන්න ඕන. ඊරගන මේ ඩිජිටෙල් අවකාශය කියන එක ඉස්සරතිවිච්ච පිසිකල් නැත්තම් භෞතික අවකාශය නෙමේ කියන එක තේරුම් ගන්න ඕන. මේක තුළ සත්‍යය සහ පසු සත්්‍යය කියෙන දෙකම වර්ධනය වෙලාන් තියෙනවා කියක තේරුම් ගන්න ඕන මේක අලුත් කලාවක් වගේ අලුත් විද්‍යාවක් අපි තරු ගන්ඩ න මේි පැත්තිේ ප්‍රශ්න බම වසන් විග්‍රහය තුළ විකල්පය ජැක් හැ කරල තියෙන ආ්ඩුව ඒ ගමනට දුවන්න හකර බතුමා කිය හම ම කිය ම කියන්නේ අපිත් මේක ඇතුලේ මේ තියන අභියෝගෝට මුණු දෙන පරිදි වෙනස්වෙෙන් ඕන ඒ එකක්. ඊට අමතරව අපි සංවර්ධනය පැත්තෙන් ආරක්ෂාව පැත්තෙන් ප්‍රතිශහස් කරන පැත්තෙන් විශාල් අලුත්වීමක් කරම යනවා. මේ අලුත්වීම සමාජයේ අබිලාශ ඇතරම එක්ස්පෙක්ටේෂන් එක ඉතාම ඉහලයි. අපිට ආණඩුව භාරධනකොට රටේ ජනතාවගේ අභිලාශයේ විතා විශෂලයි. ඒ අපි පිළිගන්නවා. ඇබැයි අබිලාශයේයට කිට්ටෙන්න්න තියෙන මාර්ග මේ කොයි් අරම වගේ වැැහි තියනකොට එවවා අයින් කරගන අපි සිරහට අමින් තියෙන්නේ. එනිසා සංවර්ධනය පැත්තෙන් අපි විශාලා ආර්ථිකමය වශයෙන් අනිතරජකට කරන්න බැරිතර තර අපි රත් තියෙන ආරක්ෂාව පැත්තනු තේමයි ප්‍රතිසස් කරනත් අප ඉදිරියට ඒයාකාරම කරමී යන. තින් මම විශ්වාස කරන්නේ දසුන් මේ ආණ්ඩුව කියන එක, අලුත් වැඩ සටහන් ගණනාවක්ක් ස්ත්‍රහට යන රට ගැන බොහොම ඉදිරිගාමී විදියට හිතන ආණ්ඩුවක්. නිසා අපි ඔය කෝන්තර දේශපාලනයට අපි සම්බන්ධ වෙන්නේ නෑ. ඇබැයි ඔය මේ කායම් කිසි කණ්ඩායමක් මේ ඩිජිටෙල් අවකාශය ඇතුළේ හැසිරෙන එක අපි තහනම් කරන්න යන්න අප ඩිජිටල් අවකාශය වහන් යන්න අ එනෙමයිවැය අපි ඒකට එන්ගේ ජුවමින් ඉන්න අය. මමගේ අනිත් හැම දෙනාටත් කියන්නේ බොහෝ විට මේ අපි ශක්තිමත්ව විසර කළ යුතුයි කර. මගේ අවසාන් ප්‍රශ්නයේ චර්ත හිරත්මත්වර සහර්තන්වලතියනවා ගැබුරු හැදැරීමක්. ආණ්ඩුව සූධර්මකෘත්තියවා යල. න්දල ප්‍රති ස් න වෙනස්වීමම පි දත් කතාන්නන හදැරරිීමත් එක් දැංගන්න තන වෙනස්වේද කොක්්කටව සහප න අපේ අප අප ආණ්ඩුවට විශාල පිරිසක්කන්න අප එකසි හතරයක්ඉන්න ආණ්ඩුවක්. ඉතින් ඒක තය යමතුර හත්තේ රජ්‍යමතුව ීත තු මාේ වැඩකටුතු හොර කරනවා කියකල අපි විශවාස කරනවා තිෙන්ද ඒක ඒක ගැන අදහසක් නෑ හම නෙමෙයි. නමුත් මම විශ්වාස කරන්නේ මේකේ මා ජනමාධ්‍ය කියන කලාපේ ඇත්තටම අර ස්පිරිතාලයක් නම් ඒකෙ සර්ජරයක වගේ. ඉතින් ඒවාගේ කලාප ඉතාම හොඳට කළමනා කරය කරගෙන යුතු යනවා අපි ඒකයි අපි කරමිගෙනෙ මම මේක එන්නෙ ඒේකයි මේක සම්බන්ධ අපි මැදිහත්ව යුතුයි නිසා ඔබේ සාකච්ාඔෝුට තින් මම ශ්වාස කරන අපි ආණ්ඩුවක් විදිහට ඉතාම ධනාත්මක තැනකට රට ගෙනයමින් තියෙනවා. මේක අපි හරියට සමාජගත කරන්න. මජික ලොත් මහර තුම ගේ විශවාස නිවාරම ම වාස නිවාර් ර ගේ මාජක ර ර පරිව තු මාජ තු අනිවාරය ඔබයි මයි අද බයිනතු මේ සාකච්චාව කරන්න මෙතන්ට එන්ඩ පුලුවන් තත්වේ කියන්නේ දෙයුදීප එකක් නෙමෙයි නිර්මාණයක රොපය එකක් මේ අනතුර ඇතුළේ. ඉතින් ඒ නිර්මාණය කියන අවකාශය ස්පේස් එක හෙමනැත්තන් කොරෝණ අපේ දොරට ගහද්දි රටවල් ලොග්ඩවන් කරද්දි අපේ රට ඇතුළේ ඒ බය පැත්තකින් කියලා ඉසර හටයන්ද පුළුවන් සමාජයක් හදාගත්තේ එක ඒක වෙලාතියන්නේ රාජ්‍යයේ බරපතන මැදිහත්වී මැතුළේ ඒක එන්නත් කරනේ වන්න පුළුවන් පරීක්ෂණ වන්න පුළේ බුදු පරගේ රාජ්‍ය මදිහත්ව ඇතුළලේද එෙෙනත් තං විපක්ෂය සාධනය විදිහට මේ වෙලාවේ සක්්‍රම ක්‍රියාත්මක නොවීමට. මොකද පක්ෂේ විපක්ෂේගේන ගල ්‍රිය ල ර හ ම පක්ෂ තර ො ත ඔපතු ට පට ල රට ක න ම ගැ විපක්ෂ කියනක දැන් පක්ෂ ගැන විකාර විශාල විගනක් විදර පැත් ලතිය ඒක ම කිව විසල්ල තමන් වානයහප පල මොකද නේෙ හැපච්ච නුසේ හන. තමන් පරත් සභ ක්‍රමය යන්න පැට න් ගෙනනල මොකද පලස බව්ුනයකෙ අප පෙන් හන. තම ආරක්ෂාාවද ඇතු පල්ලෝඩ ැහවට පස්සේ කලු විර දාගෙන මොකද මෙම ගැහුවි කියල අප හන. ඊරකට වරායනගරේ කොමිෂන් එකට විදේශක වෙනන්ගේන් දෙෙපයි කියලා ඒකාරිට මුදල්ලඇමැත්තුමා ඇවිල්ල කියනවා. මේ ඔක්කොම විකාරණ ද එහම විකාර ගඩක් ඇතුල පක්ෂද ඒකචර පි ේස්ට යනන්න. තු න්ත ිට ප තු වන් පලි පත පත්‍ර ාචාරචර්තය රත් ඇැතුවට පො බද්මෙක් දට ඇතුමගේ පලල් හැදෑරීම ඇතුලේ සමාජමාධ්‍යය හකරදවසේදී. හොම ක්‍රාත්මක වේද ආන්ඩුව විශෂයෙහි සමාජමාධ්‍යය ක්‍රාත්මක වීම ආණ්ඩුව පෙරලා සමාජදති ශෂේ කොයි විදිීර ක්‍රාත්මක කරයිද. එතන්ද අප සාච්ච වි හටග රේ එතර න අපි දර්ගාල සාකචා කල ආන්ඩුව හෙතදස පිළිබඳ ගමන්ම පිබඳ ේදක්වාූ. ගමන පිළිබඳව සහ ඉදිරියේද ආණඩුවත්කර ගට සූතන ජයක් හසා ඔබට අත්කර දීම සූදන චයක් ටහන පිබඳ ෙමසුතේ චර්තරත්මත්ව ස ාගත සමන්ද වන් කියල වැට සටහනගම සමුදනේ අපි සම ගන්වා යල්ල ුණ ගහෙම ලබට පදධරාත්්‍රී දහයට නවම් පියවරක් එක්ක තේරනේ. අයිපුන්.